හැමදෙනාටම තෙරුවන් සරණයි. අද 2024 අවුරුද්දේ අපි මේ රැස්වලා ඉන්නේ ප්‍රධාන ධර්ම සභාව මගින් මෙහෙවන අභිධර්ම පාඨමාලාවේ අදට නියමිත කතාවස්තු ප්‍රකරණය සම්බන්ධව තියෙන පාඩම කරන්නටයි. අපි පළමුවෙන් තෙරුවන් නමස්කාර කරලා ඉඳිමු. සාදු සාදු සාදු. විචිත් මති ගම්භීර මනන්ත නය මණ්ඩිතං පට්ඨානං සම්ම සන්තස්ස විමලාමිත බුද්ධියා යස්ස දේහානිකමින් සු සුභාචබ්බන්න රන්සියෝ නීලපීතාරත්ත සේතා මං්ජෙට්ඨාචපභස්සරා තං ලෝකනාතං සුගතං ධම්මංච ජිනසේවිතං සංඝං නිරංගනං සෙච්ඡං නමාමි සිරසාදරං සාදු සාදු සාදු. හොඳයි, හැමදෙනාටම තෙරුවන් සරණයි. අද අපිට අපේ පාඩම හැටියට තියෙන්නේ කතාවස්තු ප්‍රකරණයේ දෙවෙනි වග්ගයේ තියෙන තුන්වෙනි කතාව. එකට අපි කියනවා කංකා කතා කියලා නම දීලා තියෙන්නේ. ඒක තමයි අපිට සාකච්ඡා කරන්නට තියෙන්නේ. අපි දන්නවා කංකා කිව්වම සැකය. එවැනි කතා පහක් තමයි මේකේ යොමු වෙලා තියෙන්නේ. අපි ඇතරමයි කංකා කතා, පරවිතරණ කතා සහ වචීභේද කතා කියන ඒ කතා සියල්ල බොහෝ දුරට එක හා සමානයි. අපි එකින් එක කතා කරලා බලමු. දැන් මේක මේ කංකා කතාව ඇතිවීමට හේතු කාරණා දක්වන තැන අපේ පෙළ පොතේ මුලින්ම දක්වන්නේ අඥාන කතාහි නිධානය මෙනි කියලා. කියන මේ වගේ අඥාන කතාවෙහි නිදානේ විනතර අඥාන කතාවෙනි කොහොමද තිබුණේ? අඥාන කතාවට තිබුණේ වාද හේතුව හැටියට දාලා තිබුණේ ස්ත්‍රී පුරුෂාදීන්ගේ නාම ගෝත්‍රාදීෙහි ඥාන ප්‍රවෘත්තියක් නැතිෙන්. රහත්ට අඥාන ඇතැයි පූර්ව ශෛලියාදී නිකායාන්තරිකයන් විසින් ලබ්ධි මිදුණට අඥාන කතායි කියලා නෙගත්තේ. ඒ කියන්නේ මෙතන රහතන් වහන්සේලාට විතමකෝ පින්තපාත වෙඩියයි කියලා ඒ වෙලාවක හම්බ වෙන මගතොටේ හම්බ වෙන ස්ත්‍රී පුරුෂාදීන්ගේ නම් ගම් අරවා මේවා විස්තර ටික දන්නේ නැහෙනි. අන්න ඒ නිසා එතන රහතන් වහන්සේලාට ඥානය හීන බවක් අඥාන බවක් තියෙනවා කියලා මේ පුබ්බසේලිය නිකායවාදීන් විශ්වාස කරලා තිබුණා. ඒ නිසා තමයි අඥාන කතාව ආවේ. ඒ වගේම තමයි මෙතන කංකා කතාවලට කියන්නේත් ඒ විදිහට තමන්ට හමු වෙන ස්ත්‍රී පුරුෂාදීන්ගේ ගහකොළ කැලෑ දොළවල් මේ ආදී එකක් ගැන මෙහෙම නිශ්චිත වශයෙන් දන්නේ නැති නිසා එහෙමනම් රහතන් වහන්සේලාට සැක තියෙනවා. ඇයි මේ කාන්තාව අහවලාද නැද්ද? එහෙම නැත්නම් මේ ගස අහවල් එකක්ද නැද්ද? අන්න ඒ වගේ ඔවුන් කෙරෙහි සැක පවතින ඒ තැන් කෙරෙහි සැක පවතිනවා කියන අර්ථයෙන් තමයි කංකා කතා එන්නේ. ඒකයි මෙතන එකම නිදාණේ කියලා අරගත්තේ. එතකොට එහෙනම් මෙහිදී බොහෝ දුරට වාද ණය ක්‍රමය අරහා සමානමයි. අපි අඥාන කතාවලදී අරගත්තේ එසේ නම් ගොත් ආදිය දන්නේ නැති නිසා රහතන් වහන්සේටත් ඥානයේ හීන බවක් තියෙනවා. එහෙම නැත්නම් එකෙන් අදහස් කරලා තියෙන්නේ පුබ්බසේලීවාදීන් හිතලා තියෙනවා රහතන් වහන්සේ කිව්වම සියල්ලෙන් සියල්ල දැනගන්න ඕනේ. ඒ කියන්නේ අතරමඟදී හම් වෙන ස්ත්‍රී පුරුෂාදීන් හෝ එහෙම නැත්නම් හම් වෙන ගහකොළ හෝ කැලෑවාදී වගේ හෝ මේ සියලු තැන සියලු දේ තම නුවණට අසු විය යුතුයි කියලා වගේ අදහසක් මේ පුබ්බසේලියවාදීන් අරගෙන තිබුණා. ඉතින් එහෙම එකක් වෙන්න බෑනේ. මොකද ලෝකයේ කොච්චරනම් සංස්කාර ධර්ම තියෙනවද? ඒ හැම එකක්ම ඇතිවීමෙන් නැතිවීමෙන් පවතින ඒවානේ.
ඒ නිසාවෙන් ඒ හැම එකක් ගැනම ඥානෙ පවත්වන්න කිසිවෙකුටත් නැහැ. නමුත් මේගොල්ල එහෙම හිතාගෙන හිටපු නිසායි මේ ගැටලු ආවේ. එතකොට ඒකෙන් අඥාන කතා කියන එක අපි ගිය සතියේ කතා කළා, ඥානෙ නැත කියන අර්ථයෙන්. දැන් කියන්නේ එහෙමනම් ඒ හැම තැනකදීම සැකයක් පවතිනවා. ඇයි? නිශ්චිතව මෙයා මෙයයි කියලා දන්නේ නැහෙනි. අන්න ඒ නිසා උන්ට රහතන් වහන්සේලාට සැක පවතිනවා කියන අර්ථයෙන් තමයි කංකා කතා එන්නේ. කංකා එහෙම නැත්නම් සැකය. සමාවෙන්නස ඔව්. එහෙනම් ඔතන අර සංඥාව නෑ කිය කියන්නේ සංඥාව ගන්නෑ කියන එක වෙන්නත් පුළුවන් නේද? අඥාන කියන්නේ එතන ඒ කියන්නේ දැන් ස්ත්‍රීද පියෙද්ද පුරුෂයෙද්ද එහෙම කියලා ගන්නෙ නෑ කියන එතනින් එන්නත් පුළුවන් නේද ඔය කතාව? සැමෝ හැම එකක්ම හැම දෙයක්ම හැම තැනම දන්න එකද? එහෙම නැත්තම් මේ සංඥාව රහතන් වහන්සේලා ගන්න නැහැ කියලා හිතපු හොඳයි, වැරද්දද සර්? සංඥාව ගන්න නැහැ කියන එකේ අර්ථය මොකද? දිරියට එන එක්කෙනා ගැහණියද පිරිමේද කියන සංඥාව ගන්නෙත් නැද්ද? ඒ මොකක් හරි එකක් නේද? ඒ කියන්නේ දැන් අපි දන්නවනේ දැන් ඒ උන්වහන්සේලා ඒව දැකලා අඳුරලා මේ ඒව නිරුද්ධ වෙන බව දන්නවා කියලා. ඒ වුණාට ඒගොල්ලෝ හිතනවා ඇති මේ මොකක් හරි ඒ සංඥා ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ කියලා මොකක් හරි එකක්. එතකොට මෙතන අටුවාව කියන්නේ ඇයි මේක නාම ගෝත්‍ර ආදී ඇයි බලන්නේ කියලා. එහෙම නැත්නම් පෙළ පොතෙත් ඒක දීලා තියෙන මූල ඡේදයේ කෙලින්ම නාම ගෝත්‍ර ආදී. ඒ කියන්නේ මේ ඉදිරියට එන පුද්ගලයාගේ නවගම, එහෙම නැත්නම් ගමනක් යනකොට පාර දෙකට බෙදෙනවා නම් කොයි පාරේද යන්නේ? නුපුරුදු පළාතක යනකොට එතකොට කොහොමද ඒක රහතන් වහන්සේ වුණා තීරණය කරගන්නේ? අන්න එවැනි නුවණක් නැtei කියන එකයි අටුවාව විස්තර කරලා දීලා තියෙන්නේ. ඒ එසේ එතකොට ඒ කියන්නේ පුබ්බසේලීවාදීන් විශ්වාස කරලා තියෙනවා රහත්තුරු පමණින් සියල්ලෙන් සියල්ල දැනගන්නවාය, ඥාණයට පැමිණෙනවාය කියන එක. ඒ වගේම දැන් ඒතර නාම ගෝත්‍ර කියනකොට මේ සත් ඒ පුජ්‍යලේ වශයෙන් ගන්න නැතුව මේක මේ ඒ වෙලාවේ දැක් ඒ වෙලාවේ ඇතිවිච්ච දෙයක් විදියට ගන්නවා ඇතිනේ. ඉතින් හොඳයි. ඒගොල්ලෝ හිතේ හදාගත්ත එකක් නේ මොකද? ඔව්, පුද්ගලයෝ හැටියට ගන්න නැතුව සංස්කාර ධර්මයක් විදිහටද නම ගම ඒ විදිහට ගන්න නැතුව මේ පරමාර්ථ වශයෙන්ම ගන්නවා කියන අදහසද? ඔව් එහෙම උන්වහන්සේලා ගන්නවා කියලා කොහෙන් හරි ඒගොල්ලෝ දැනගෙන මේ අමුතු විදිහට හිතාගත් එකක් කියලා තමයි මට නම් හිතෙන්නේ. නැත්තම් ඉතින් මම හැමතැනම තියෙන ඒවා එහෙම ගන්නවද කියන එක දැන් එහෙම නිකන් මට අදහසක් ආව සර් මම එච්චරයි. හරි හරි හරි, අපි ඒක මෙහෙම හිතමුකෝ. එතකොට එහෙමනම් දැන් රහතන් වහන්සේ ඒ කියන්නේ ප්‍රඥප්තිය පරිහරණය කරන්නේ නැද්ද කියලා බලන්න. ප්‍රඥප්තිය පරිහරණය කරනවනේ. ඉතින් ඔව්. උන්වහන්සේ පරිහරණය කළා ඒක ඇත්තක් දකින්නවනේ ඒ වෙලාවෙම. අරගොල්ල හිතනවා ප්‍රඥප්තිය පරිහරණය කරන්නේ නැහැ කියලා. ඒකයි මං හිතන්නේ. Exactly, exactly. ප්‍රඥප්තිය පරිහරණය කරන්නේ නැහැ කියන පදනම තමයි පුබ්බසේලීවාදීන් ඉඳලා තියෙන්නේ. ඒකෙන් හරි කතා හරි කරන්නේ එහෙම එතකොට. තමයි ඔව්. මමත් හිතුවේ. ඔව් එතකොට හරි සර්. එතකොට ප්‍රඥප්තිය කියලා අපි ගන්නෙ මොකද්ද? එයාගේ නාම ගෝත්‍ර ආදිය තමයි ඒ විදිහට. එතකොට දැන් කවුරු හරි දැන් පාරක් අහනකොටත් ඒක නාම ගෝත්‍රය නැතුව ඒක කොහොමද අපි ව්‍යවහාරයට අරගන්නේ? එතකොට ගහක් කැලයක් මේ වගේ දෙයක් අපි කොහොමද ව්‍යවහාර මාත්‍රය කතා කරන්නේ නැතුව අපි සමාජයේ ඉන්නේ කොහොමද? නේ, වෙනි එහෙමයි සර් මම ස්වභාවයකට. ඔව්. ඒක ෂෙයා කරන්න හිතුවේ මොකද ඔබතුමා කිව්වනේ අර හැමදේම හැමතැනම වෙන දේ දැනගන්න කතාවක ඒක මම අර එහෙම ෂෙයා කරේ කොහොමද. ඔව්, මොකද අටුවාව ඒ විදිහට තමයි ඒකේ කතන් ඒ කතාව ඉස්සරහට අරන් යවිලා තියෙන්නේ. මොකද එතන වාද ණය ක්‍රමයේ හැටියට ගත්ත ප්‍රශ්න අහන විදිහ බලන්නකො. ඒ හැමතැනකදීම බුදු පරමාර්ථය තුල ඉන්නවාය කියන පදනම විතරක් ගන්න බෑ අපිට. ඒ ප්‍රශ්නාවලිය දිහා බලන්නකො, ඒක කොහොමද තියෙන්නේ කියලා. ඒ අනුව තමයි මෙතන අටුවාව මට තේරෙන විදිහට කෙලින්ම කියන්නේ මේක මේ හුදු පරමාර්ථයේ මේ මොනවාද ප්‍රඥප්තියේ ඇසුර. එතකොට ඒක ප්‍රඥප්ති පරමාර්ථ වශයෙන් වඩා ප්‍රඥප්තිය තුල ඉස්සරහට විභේදනය. හරි, මේ ඉන්නේ හරි නාම රූප පුඤ්ජයක් එනවා වගේ. ඉතින් එහෙම වමනින් එයා කවුද කොහොමද අන්නේ වගේ අදහසක් තමයි මට තේරෙන්නේ ඒ ප්‍රශ්න වල
සැඟවිලා තියෙනවා කියලා. ඉතින් යම් හේකින් පුබ්බසේලියවාදීන් හිතුවා නම් රහතන් වහන්සේ ප්‍රඥප්තියට බහින් නැතුව හුදු පරමාර්ථය තුලම ඉන්නවා කියලා. ඒකත් එක පැත්තක් වෙන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එහෙමනම් පර අහපු ප්‍රශ්න දිහා දැන් ඒ වගේම ප්‍රශ්න සමුදායක් තමයි මේ කාංකා කතාවලටත් එන්නේ. අපි ඒකත් පොඩ්ඩක් හිතේ තියාගෙන අපි ඉස්සරහට යම් බලන්න කොහොමද අරගන්න පුළුවන් කියලා. අනේ වගේ මොන හරි අදහසක් තියෙනවා නම් ඇත්තටම අපිට ඒක සාකච්ඡා කරන්න පුළුවන්. එහෙම වුණොත් තමයි මේ සාකච්ඡාව අර්ථවත් වෙන්නේ. සර්, මොකද මේ ඔතන දැන් අඥාන කතා කියන්නේ රහතුන්ට අඥානයක් ඇතැයි කියන මතය බිඳීමයි, කාංකා කතා කියන්නේ රහතුන්ට සැක ඇතැයි කියලානේ. ඔව් ඒ දෙකේ වෙනස තියෙන්නේ ඔව් නේද? ඔව් ඉතින් නමුත් අපි ඒකයි. මෙතනදී කතා කළේ අඥාන කතා කියද්දිත් එතන හුදු නාම ගෝත්‍රාදී වශයෙන් සියල්ලෙන් සියල්ල දන්නවාය කියන ප්‍රඥප්ති කතාවට වඩා රහතන් වහන්සේ විසින් ප්‍රඥප්තිය කිසිසේතරමුණු නොකර හුදු පරමාර්ථයේ දෙසටම යනවද කියන එක. නමුත් එහෙම තැනක් මම නම් ථේරවාදයේ තුල දැකලා නැහැ. මොකද දැන් දැන් අපි ගත්තොත් රහතන් වහන්සේ වේවා බුදුරජාණන් වහන්සේ වේවා චිත්තවීතියක් ගත්තොත් කාමාවචර සිත් පහළ වෙනවානේ. ඒකත්ෙන් ගත්තොත් එහෙම වුණා නම් ඒ ප්‍රඥප්තිය අසුරු කළ යුතුව තියෙනවානේ. එවැනි දෙයක්. හරි එහෙමයි ඊළඟට අපි එහෙමයි. බලමු මෙතන වාද ණය ක්‍රමයේ අරගෙන බලුවා නම් අඥාන කත් නැහැ මොනවද සංඛා කතාවල එතනදී වාද ණය ක්‍රමයේ හැටියට අර වගේම ක්‍රම රාශියක් ඉදිරිපත් කරනවා. එකක් තමයි දැන් රහතන් වහන්සේ නම් වහන්සේ සත්ගේ සමුච්ඡේදව ප්‍රහාණය වෙච්ච අකුසල තියෙනවනේ. එහෙමනම් අන්නේ අකුසල ප්‍රහාණය වුණා නම් ඒ ප්‍රහාණය වීම තුලම එක තියෙන බෙන් උදාහරණයක් විචිකිච්ඡාව කියන එක ප්‍රහාණය වෙලාමයි තියෙන එක සෝවාන් වෙනකොටම ප්‍රහාණය වෙනවා. එහෙනම් රහතන් වහන්සේ ගැන කවර කතාවක්ද? ඒක සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙලා තියෙන. ඉතින් විචිකිච්ඡාව කියලා බුදුදහම තුල විස්තර වෙන්නේ සැකය. එතකොට එහෙමනම් පළවෙනි ප්‍රශ්න මාලාවෙන් අහනවා රහතන් වහන්සේ සමුච්ඡේද වශයෙන් විචිකිච්ඡාව දුරු කරලා තියෙනවා නම් තවදුරටත් සැකයක් තියෙන පුළුවන්ද කියන කාරණේ. හරි? දෙවෙනුවට අහනවා සැක පැවතිය හැකි තැන් ඇසුරෙන් විමසනවා. තැන් සැක ඇති වෙන්න පුළුවන් බුද්ධ ආදී අට තැන ආදී වශයෙන්. හරිද? එතකොට ඒ එක එක තැනක් මතු කරමින් දෙවෙනුව ප්‍රශ්න නගනවා මේ තැන ගැනද සැක තියෙන්නේ, මේ තැන ගැනද සැක තියෙන්නේ. අන්න එහෙම ඒ තැන් විමසීමට ලක් කරනවා. අන්න ඒ වගේ ප්‍රශ්න විලාසය දිහා බලපුවාම අපිට එක් වරටම කියන්න අපහසුයි නේද? හුදු පරමාර්ථය ඉලක්ක කොට විමසනවාම නොවේයි පොදුවේ සමාජ පැවැත්ම තුළ තියෙන දේවල් කෙරෙහි තමයි මේ විමසන්නේ කියන එක. ඊළඟට තුන්වෙනි අහනවා රහතුන්ගේ ගුණ. දැන් උදාහරණයක් හැටියට රහතන් වහන්සේ නම් කත කිච්ච ඔහු කළ යුතු සියල්ල කළ ඇත. කුමකටද කළ යුතු සියල්ල? කෙලෙස් ප්‍රහාණය සඳහා කළ යුතු සියල්ල කළ නිම කොට ඇත. එහෙමනම් තවදුරටත් සැකයක් තියෙනවා කියලා යමෙක් හිතනවා නම් ඒ කියන්නේ ඒ සැකය දුරු කරන්න තවත් යම් කිසි කළ යුතු වැඩ රාජකාරියක් තිබිය යුතුයි කියන එකනේ. එහෙම තිබේනවා නම් රහතන් වහන්සේට කතකිච්ච කියන වචනේ පාවිච්චි කරන්න බෑනේ. අන්න ඒ වගේ විවිධ පැතිකඩි වලින් මේක අහන ස්වરૂපය බලන්න. ඊළඟට තමයි බොජ්ජංග මාර්ග භාවිතය ඇසුරෙන්. එතකොට එහෙම භාවිත කරන්නේ කුමකටද? නැවත වතාවක් මොනවද? කෙලෙස් ප්‍රහාණය තමයි. එහෙමනම් කිසිසේත් නැවත සැක ඉතුරු වෙලා තියෙන විදිහක් නැහැ. ඊළඟට ප්‍රතිපදා භේදය ඇසුරේ. අර කලින් එකෙත් කතා වුණා ප්‍රඥා විමුක්ත, උගතෝ භාග විමුක්ත ආදී වශයෙන් ඒ බෙදිලෙන ස්වභාවය තුළ කොහොමද මේ සැකයේ තියෙන හවලාට තියෙනවද මෙයාට තියෙනවද අන්නේ වගේ. මොකද ඒක එතනත් දෙයාකාරයකින් පුබ්බසේලීවාදීන් ඒක අර්ථ දක්වලා තිබුණා. ඊළඟට නිවනේ ලක්ෂණ මුල් කොටගෙන වීත රාගී වීත දෝෂී ආදී වශයෙන් තියෙන තැන් මුල් කොටගෙන ප්‍රශ්න අහලා මේ தත්වය බිඳ දාලා තිබුණා. අවසාන වශයෙන් සූත්‍ර ඇසුරෙන් විමසීම. බොහෝ සූත්‍ර ඉදිරිපත් කරමින් මේ සූත්‍රයේ මෙහෙම තියෙනවනේ. එහෙමනම් ඔය බොයගේ ඔය මතේ වැරදි වාගේ පදනමක්
ඉබා දක්වමින් මෙතන අරගත්. අවසානයේදී පරවාදියත් මේ පැත්තට චෝදනාවක් දැම්මනි. එයත් සූත්‍රයක් අල්ලගෙන. ඒ සූත්‍රයේම අනිත් පැත්තට අල්ලගෙන සකවාදියා විසිනුත් ඇහුවා, හොඳයි ඔය කියන විදිහට හැමතැනම සැක තියෙනවා නම් තමන් සාක්ෂාත් කළ ඵල ධර්මයේද තමන් ගැන සැක තියෙනවද? තමන්ට සැකයක් ඇති වෙනවද? සෝවාන් ඵලයට පත් වුණා නම් ඒ තමන් පත් වෙච්ච සෝවාන් ඵලය ගැන තමන්ට සැකද? රහත් ඵලයට පත් වුණා නම් තමන්ට ඒ ගැන සැකද? ඒ කියන්නේ ප්‍රත්‍යවේක්ෂා වීති පහළ වීම සිදුවීම තුළ තමන් ඒ ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ලබනවනේ. අන්න එවැනි தத்துவයක් මතු කරලා අවසාන වශයෙන් ප්‍රශ්න අහලා මේක වාදනය ක්‍රමේ ඒ විදිහටයි මෙවැනි වැරදි මතයක් නිෂේධ කරන්නට යොදාගත්තේ ක්‍රමවේදයේ හැටියට තියෙනවා. මේවා විභාගයට වැදගත් වෙනවා. ඒ වගේ තැනක් තමයි ඒ කික මතු කරලා පෙන්වන්නේ. ඊළඟට දැන් අපි කෙලින්ම පෙළ පොතට යන්. පෙළ පොතේ කොහොමද මේ ප්‍රශ්න ටික ගොනු කරලා තියෙන්නේ? පළමුව මූලික ප්‍රශ්නේ අහනවා, රහත්ට සැක ඇද්ද? අත්ති අරහතෝ කංකහති, රහතන් වහන්සේට සැක තියෙනවා. එතකොට ඔහුගේ ලබ්ධි අනුව කියනවා එසේය. සැක තියෙනවා. එතකොට සකවාදී අනියෝගෙන් අහන්නේ රහත්ට විචිකිච්ඡා තියෙනවා දන්න බලන්න. එතකොට කෙලින්ම අර ඒ ප්‍රහාණය කළ අකුසලය ඉදිරිපත් කරලා ඇහුවයි, ඒකම අරගත්තේයි. විචිකිච්ඡාව කියන්නේ සැකය හැටියට තමයි ථේරවාදයේ තුල විස්තර කරගෙන ඉන්නේ. එහෙමනම් රහතන් වහන්සේ කියන්නේ සැකය ප්‍රහාණය කළ පුද්ගලයා. එහෙමනම් ඒ අනුව තමයි එයම උපුටා දක්වමින් ඇවි රහත්ට විචිකිච්ඡා තියෙනවා. විචිකිච්ඡා පරිඋත්ථානය, විචිකිච්ඡා සංයෝජනය, විචිකිච්ඡා නීවරණ, මේ කියන මොනම ස්වરૂපයකින් හෝ රහතන් වහන්සේට සැකය තියෙනවා. අන්න එතකොට උත්තර දෙනවා එසේ නොකිය යුතුමයි කියලා. මොකද ඒ කියන්නේ පරවාදියත් ඒක ඒ ස්වરૂපයෙන් එය පිළිගන්නේ නැහැ. දැක්කනේ. අර එතකොට මේ පරමාර්ථ නියම කෙලෙස් ස්වභාවයන් ගැන නෙමෙයි මේ ප්‍රශ්න කරලා තියෙන්නේ. පොදුවේ අපි දකින්න පොදුවේ ප්‍රඥප්ති ස්වરૂපයේ පවතින සැකයක් ගැනයි මේ විමසලා තියෙන්නේ. ඔහු සැක ඇති ඔහු මේ උබ්බසේලිය වාදීන් සැක ඇති කරන් තියෙන්නේ ඒ විදිහට. ඊළඟට විචිකිච්ඡාව කියන එකේදීත් මෙතන ස්ථිරවම මතු කරලා තියෙනවා පරිඋත්ථාන විචිකිච්ඡාව. ඒ කියන්නේ දැන් මේ මොහොතේ සැකය ඇති වෙච්ච වෙලාව. ඒ කියන්නේ විචිකිච්ඡා චෛතසිකය සිතේ පවතින අවස්ථාව. ඊළඟට විචිකිච්ඡා සංයෝජනය. සංයෝජනය කියන්නේ භවත්‍රයට බැඳලා තියෙන ස්වરૂපයෙන් විචිකිච්ඡාව තියෙනවා. නීවරණ ස්වરૂපයෙන් නිවන මහාන ආකාරයේ විචිකිච්ඡාවක් තියෙනවද? ඒ කොයිම ස්වરૂපයකින් හෝ විචිකිච්ඡාව තියෙනවද කියලායි අහුවේ. එතකොට ඒකට නැහැ කිව්වා. ඊළඟට නැවත වතාවක් අහනවා, හොඳයි රහත් හට ඔය කියන විචිකිච්ඡා නැද්ද? හරි අරකම අනිත් පැත්තට අහනවා, විචිකිච්ඡා පරිඋත්සන්න විචිකිච්ඡා නීවරණ තියෙන නැද්ද? හරි නැහැ. හරි දැන් එතකොට ඉස්සල් එකේ මොකක්ද කියන්නේ? පළවෙනි ප්‍රශ්නය ඒ ඉස්සෙල්ල ප්‍රශ්නය අහන්නේ කවුද? සකවාදීය. හැම වෙලාවෙම මේකේදී මූලික ප්‍රශ්නේ අහන්නේ සකවාදීය කියන්නේ කවුද? ඒ කියන්නේ සකවාදීය කියන්නේ ථේරවාද ථේරවාදී මතය. ථේරවාද අන්ත ධර්මයේ ඉතින් පරවාදීය තමයි දෙකට දෙවෙනි උත්තරේ දෙන්නේ. හරි හරි. ඔව්. පරවාදීයා කියලා කියන්නේ වැරදි මතේ අරන් ඉන්න එක්කෙනා. හොඳයි හොඳයි. සක කියන්නේ ස්වර තම, එහෙම නැත්නම් ස්වවාදයනේ. එතකොට ථේරවාදී පැත්තෙන් මේ අර්ථ විග්‍රහ කරද්දී සකවාදියා කියන්නේ ථේරවාදී අර්ථකථනෙ ඉදිරිපත් කරන්න. හරිනේ. එතකොට පරවාදියා කියලා කියන්නේ ඊට විරුද්ධ වෙනස් වැරදි මතයක් ඉදිරිපත් කරන්න. වැරදි කියලා අපි මෙතන සලකන්නේ ථේරවාදියට එකඟ නැති නිසයි. එහෙම නැත්නම් අපි දන්නවනේ නිකාය 18ක් බෙදුනා. එතකොට ඒ නිකාය වාසීන් ඒ තම තමන්ගේ නිකායේ තියෙන මතවාදී කරපින්නාගෙන ඉන්නවා. ඒක උන්ට ඇත්ත. එනිසා ඔවුන්ට වෙන වෙනම ත්‍රිපිටක හරි මොනවා හරි පෙළ පොතුත් තිබුණා, වෙන වෙනම ප්‍රතිපදාත් ගොඩනගාගෙන තිබුණා. ඒ ප්‍රතිපදාවට අනුව ඔවුන් දකින විදිහ අනුව වෙන වෙනම නිවනක් අර්ථ දක්වාගෙන තිබුණා. එතකොට ඒ එකදු මතයක්වත් ථේරවාදය හා ගැලපෙන්නේ නැහැ. ථේරවාදී ඊට වඩා වෙනස් නොබෙදුණු මතයක හිටපු අයනේ. එහෙමනම් අන්න ඒ මතය තමයි සකවාදියා විසින් අර්ථ දක්වන්නේ.
ඒ සකවාදියාගේ අර්ථ දැක්වීමේ පදනම අනුව අපිට ඇත්තටම තේරවාදයේ සිද්ධාන්ත ටික ඉගෙන ගන්නට පුළුවන්. සකවාදී හැම වෙලාවකම ඉදිරිපත් කරන්නේ සිද්ධාන්තය. එතකොට ඒක ප්‍රශ්න කරද්දී සමහර වෙලාවට අනුලෝම වශයෙන් අහලා තියෙනවා කොහොද කියලා. දැන් මෙතන පළවෙනි ප්‍රශ්නේ අහන්නේ විචිකිත්සා තියෙනවද? අන්න අනුලෝම වශයෙන් ඇහුවේ. හරිද? ඇද්ද? දෙවෙනි ප්‍රශ්නේදී අහන්නේ විචිකිච්ඡා නැද්ද? අන්න පටිලෝම වශයෙන් උත්හනවා. හරිනේ? ඒ විදිහට මේක අහලා ඉතින් විචිකිච්ඡා නැත්තම් මෙතන ඔව් කියලානේ පිළිතුරු දෙන්නේ පරවාදිය. විචිකිච්ඡා නැත්තම් අන්න එතකොට අනුලෝම තපනා පාපනා ඉදිරිපත් කරලා කෙලින්ම කියනවා හරි මෙයාට විචිකිච්ඡා නැත්තම් හරි ඒ කියන්නේ අර මූලික ප්‍රශ්නයේ තිබුණු ප්‍රශ්න අංගය නැවත ප්‍රතිෂ්ඨාපනය කරලා ඔහුට දෝෂාරෝපණය ලැබලා දෙන. එහෙම නැත්නම් ඔහුගේ තර්කයේ ඇති වැරදි බව ඉදිරිපත් කරනවා. ඒකට තමයි පාපනාව. ඒ මූලික තර්කාංගය ප්‍රතිෂ්ඨාපනය කරන එකට අපි කියනවා තපනාව. මේක පාපනාව. මේ විදිහට දැන් පරවාදියා මෙතන පිළිගන්නවා නම් විචිකිච්ඡා නැtei කියලා රහතන් වහන්සේට. හරි නැද්ද කියලා නෙහන්නේ. නැtei කියලා පිළිගත්තා නම් ආයිති එහෙනම් රහතන් වහන්සේට විචිකිච්ඡා නැහැ. හරි එහෙමනම් සැක ඇතයි කියලා කියන්න එපා. අන්නේ විදිහට ඊට පස්සේ මෙතන නිග්‍රහයත් එන්න ඕන. නිග්‍රහය මේක දක්වලා නැහැ. ඒක අපි පුද්ගල කතාවල දීර්ඝ වශයෙන් කතා කළා. කොහොමද මේ වාදනාය ක්‍රමය විස්තර වෙන්නේ කියලා. ඒක ඇත්තටම දීර්ඝ වශයෙන් කතා වෙලා තිබුණේ පුද්ගල කතාවේ විතරයි. එතනින් පස්සේ අපිට සංඥාපණය විසින් කියලා තිබුණා. වාද කතාවේ පූර්ණ ස්වરૂපය විග්‍රහ කරන්නේ පුද්ගල කතාවේදී විතරයි. අනිකුත් ඒවාට එය පෙයියල ස්වරූපයෙන් අරගන්න කියලා. එහෙමනම් මෙතන අනුලෝම තපනා පාපනා ආවනම් අපි දැනගන්නට ඕනේ ඒ අනුව නිග්‍රහයක් තියෙනවා. ඊට අමතරව පටිලෝම තපනා පාපනක් තියෙනවායි කියලා අපි දැනගන්න ඕනේ. ඒක කලින් කතා කරපු විදිහට. හරි. එතකොට මේ විදිහට ඔන්න දැන් පළවෙනි නිග්‍රහය ඉදිරිපත් කළා. ඒකට පදනම මොකද්ද? විචිකිච්ඡා නැtei කියලා පරවාදියාගේ පිළිගැනීම තුළ මේ විදිහට ඔන්න පළවෙනි නිග්‍රහය ඉදිරිපත් කළා. ඊළඟට මේක තවදුරටත් ඉස්සරහට අරගෙන යනවා. ඔහු දුන්නට සැක ඇද්ද? ඔහු විචිකිච්ඡා ඇද්ද? විචිකිච්ඡා පරිවුත්තන් මේ නැවත වතාවක් මූලික ප්‍රශ්නේ ඉදිරිපත් කළා. දැන් මෙතනත් අහනවා විචිකිච්ඡාව තියෙනවද? එතකොට දැන් මෙතනදී ඇයි මේ ඔහු කියලා කිව්වේ? සකවාදීයා ප්‍රශ්න කරන්නේ ඔහු දුන්නට සැක තියෙනවද? ඔහුට විචිකිච්ඡා තියෙනවද? පරිවුට්ටාන තියෙනවද? තියෙනවද? මේ විදිහට ආපුවම දැන් මෙතනදී එසේය කියලා දෙනවා. ඒක ලබ්ධිය අනුව මේ සකේතයි කියලා ඔන්න දැන් කිව්වා. මූලික තර්කාංගය තමයි මේ ඉදිරිපත් කළේ. හරි? ඒක හැම ප්‍රශ්නයකදීම මේ මූලික තර්කාංගය සමගින් තමයි අනුයෝගය ඉදිරිපත් කරන්නේ. අනුයෝගය කියන්නේ ඒ අහන ප්‍රශ්නයේ ඒ බැරෑරුම් කරලා එහෙම නැත්නම් ඒකට පොඩ්ඩක් ඩීප් ගිහිල්ලා වැඩිපුර ඉදිරිපත් කරමින් වැඩිපුර බර කරමින් අහන ප්‍රශ්නය. එතකොට දැන් ඔයාගේ මතය අනුව රහතුන්ට සැක තියෙනවා කියලානේ කියන්නේ. එහෙමනම් ඔහුට විචිකිච්ඡා තියෙනවද? විචිකිච්ඡා සංයෝජන මේ ආදි වශයෙන් තියෙනවද? උන දැන් නැවත ඒක නෑ කියලා කිව්වා. ඊළඟට ඒකම හතරවෙනි එකෙනුත් නැවත අහනවා පටිලෝම විදිහට ඇහුවා නැද්ද කියලා. හරි නෑ. දැන් එතකොට ඔන්න බලන්න මේ ආවේ මොකටද වටේ කරකිලා අර පළවෙනි එකේ අහපු ප්‍රශ්නෙම නැවතත් තුන්වෙනි එකේ දිස්මතු කරන මේ ආවේ මොකටද? රහත් හට සැක නැ නෑ නැද්ද කියලා අහපුවම නෑනේ. හොඳයි. පුදුන්නට පෘථග්ජනයට මොකද අන්නේ සංසන්දනයක් මෙතන කරනවා. හරිද? රහතන් එක්ක පෘථග්ජනය සංසන්දනය කරනවා. දැන් ඔයා කියනවා රහත් හට මේ කියන විචිකිච්ඡා ටික නෑ කියලා. හොඳයි. පෘථග්ජනය අරගන්න පෘථග්ජනයටත් මොකද කියන්නේ? එයාටත් නැද්ද? නෑ නෑ එයාට තියෙනවා. අන්න එතකොට ලැබෙන පිළිතුර පටික්ෂේපයක් ලැබෙන්නේ. එකඟ නොවීම මෙතන පටිඤ්ඤා එකඟ වීම අනියෝගයට ලැබෙන පිළිතුර පටික්ෂේපයක්. අන්න එහෙමනම් කියන්න එපා. එතකොට මොකද්ද කියන්න එපා කිව්වේ? පෘථග්ජනයාට අනිවාර්යයෙන්ම සැක තියෙනවා කියන එකයි මේ දෙකේ අර්ථය අරගත්තේ. හරි. දැන් ඉස්සරහට යනවා. දැන් ඔන්න මේ විදිහට ආපුවාම රහතුන්ට සැක නැහැ පෘථග්ජනයාට සැක තියෙනවා කියලා ඔන්න පරවාදියා ලව්ව කියවගත්තා. ඊට පස්සේ අහනවා රහත් හට සැක තියෙනවා දෙසේ. දැන් එහෙමනම් රහත් හට කොහෙද සැක තියෙන්නේ? අන්න සැක පිහිටන තැන් එකින් එක අහනවා.
ශාස්ත්‍රුන් කෙරෙහි සැක තියෙනවද, ධර්මයේ සැක තියෙනවද, සංඝයා කෙරෙහි සැකද, ශික්ෂාවෙහි සැකද, පුබ්බන්තේ කංකති අපරන්තේ කංකති පුබ්බන්තා අපරන්තේ කංකති ඉදප්පච්චේ පටි සමුප්පාද ධම්මේසු කංකති. මේ විදිහට අබුද්ධාදී අට තැන කියලා හැඳින්වුවේ මේ කියන කාරණාටනේ. මෙන්න මේ කියන කාරණා අටේ රහත්ට සැක තියෙනවාද කියලා අහුවාම කිව්වා, මේ කාරණාට කෙරෙහි නම් රහතන් වහන්සේට සැක නැත. අන්න එහෙමනම් එතනදිත් පේනවා මේ අහන්නෙම දැන් මේ තියෙන්නේ තේරවාදයට අනුව ගැඹුරු දහම් අවබෝධයට බාධා වෙන පරිදි යමකට සැක තියෙනවා නම් මේ තැන් අපි ඒ කියන්නේ ඌට එහෙමනම් නිර්වාණය සාක්ෂාත් කරගන්න බැහැ. මේ සියලු තැන්හි සැක දුරු පමණින් තම දුරු කළාට පස්සේ තමයි නිවනට යන පාර පේන්න ගන්න. එහෙමනම් මෙන්න මේ විදිහට සැක පිහිටන තැන් එකින් එක විමසලා ඒකට එතකොට කිව්ව එහෙම නැහැ කියලා. අන්න එතකොට එහෙමනම් ඊට පස්සේ මොකද්ද කරන්නේ? තව ප්‍රශ්නයක් අහනවා. එකින් එක අහන්න ගන්නවා. දැන් මේ ඇහුවේ ඔක්කොම එකට අරගෙනනේ. ඊට පස්සේ මේ එකක් එකක් ගහන අහනවා. රහත්ට ශාස්ත්‍රුන් කෙරෙහි සැක තියෙනවා. ඔබ දැන් කලින් එකට ලැබුණු පිළිතුර එසේ කියන්නට එපා. එහෙම එපා කිව්වා නම් සමහර විට මේ අටම එකට අහපුවාම මෙහෙම වුණා නම් ඒක එකින් එක විසඳන්නයි දැන් යන්නේ. රහත්ට ශාස්ත්‍රුන් කෙරෙහි සැක නැද්ද? ධර්මෙහි සැක නැද්ද? ඉදප්පච්ච සස මේ විදිහට සැක නැද්ද කියලා මෙතන අහන්නේ පටිලෝමේ. හරි? එතකොට අන්න මේ තැන රහත්ට සැක නැහැ. බලන්න මේ වාද ක්‍රමේ යද්දි හැම වෙලාවකම අනුලෝමයෙන් අහලා ඒකට විතරක් මේ මතය අරගෙන යන්නේ නැහැ. පටිලෝමයෙන්ුත් ඒකම අහලා වැඩේ හරියටම සුද්ධ කරගෙනයි යන්නේ. ඒක අපි මීට කලින් කතාවලත් දැක්කා. එනිසයි මෙතනදී අනුලෝමයෙන් අහලා ඒකම පටිලෝමයෙන්ුත් නැවත ඇහුවා. ඒ පස්වෙනි එකේ ඒත් එතකොට එහෙම කිව්වනම් දැන් මෙතන මේ එක තැනකවත් සැක නැහැ කියලා කිව්ව නිසා අන්න නැවත වතාවක් අපනා පාපනා ඉදිරිපත් කරමින් නිග්‍රහය නැවත වතාවක් ඔබට පරාජය බාර ගන්න කියනවා. නිග්‍රහය ඉදිරිපත් කරනවා. හරිනේ, මේ විදිහට මේ වාද කතාව යන්නේ. හරි, ඊළඟට මොකද්ද වෙන්නේ? 6 වෙනි එකේදී නැවත අහනවා. දැන් පස්වෙනි එකේදී ඇහුවේ මේකක්ද? පස්වෙනි එකේදී ඇහුවේ රහත්හට මේ වැඩි මේක සැක තියනවාද කියලා ඇහුවේ. ඊළඟට එහෙමනම් 6 වෙනි එකේදී අහන්නේ සංසන්දනය. හොඳයි, රහත්හට සැක නැත්තම්, හරි මේ තැන රහත්හට සැක නැත්තම් පුහුදුන්ට අල්ලගන්නයි යන්නේ. හොඳයි, පුහුදුන්ට මොකද කියන්නේ? පෘථග්ජනයාට ශාස්ත්‍රුන් කෙරෙහි සැක තියනවාද, ධර්මයේ කෙරෙහි සැක තියෙනවද, මේ ආදි වශයෙන් ඉදප්පච්ච පච්චේතා පටිච්ච සමුප්පාද ධර්මයේ සැක තියෙනවද? අන්න පෘථග්ජනයාට නම් සැක තියෙනවා. දැන් එහෙනම් අහනවා ටග්ගාල කම්පයා කරනවා රහත්හට. එතකොට ඔයා කියන විදිහට රහත්හට සැක තියෙනවා නම් එහෙනම් ඉතින් එයාත් පෘථග්ජනෙක් වගේනේ කියන අදහසෙන් තමයි මේ අහන්නේ. ඇයි පෘථග්ජනයාට නම් සැක තියෙනවා, නමුත් ඔයා කියන්නේ ඔයාගේ මතේ ඇවිල්ලා රහතුන්ටත් සැක තියෙනවා. එහෙමනම් රහතුන් කියන්නේ පෘථග්ජනයා හා සමාන කෙනෙක්ද වාගේ කියන අදහස අල්ලගන්න තමයි අහන්නේ. ඒ වගේම දැන් මේ එක එක තැනක් ගැන අහනකොට කියනෝ නෑ එහෙම නෑ. ඒක බලන්න මේ දෙකේ වෙනස. පෘථග්ජනයාට සැක තියෙනවා කියන එක කෙලින්ම පිළිගන්නවා. හැබැයි ඒ කියන්නේ පෘථග්ජනයාට මේ කියන ස්ථාන අටෙහිත් සැක තියෙනවා කියලා ඒ කෙලින්ම පිළිගත්තා. හැබැයි ඔහුගේ මතය අනුව, පරවාදියාගේ මතය අනුව රහතුන්ට මේ කියන අටේ නම් සැක නැහැ. හැබැයි සැක තියෙනවා. හරිනේ? අන්න එහෙම එකක් තමයි මේ අල්ලගත්තේ. අන්න ඒ විදිහට මේ ප්‍රශ්න ගොනු කිරීම තුළ හරියටම මෙයාව කොටු කරගන්නට අදාළ වෙන ආකාරයටයි ප්‍රශ්න ටික ගැට ගහලා තියෙන්නේ. සර් සමාවෙන්න. ඔව්. ඉදම් ප්‍රත්‍යතා ප්‍රතිත්‍ය ගුහම මේ පටිච්ච සමුපාදය ඒ වගේ එකක්ද? ඔව්නේ. ඉදම් පච්චේතාව කොහොමද අපි කියන්නේ? ඉමස්මින් සති ඉදං හෝති, ඉමස්මින් අසති ඉදන හෝති, ඉමස්ස උත්පාදා ඉදං උත්පජ්ජති, ඉමස්ස නිරෝධා ඉද නිරුජ්ජති. ඕකනේ ඉදම් පච්චේතාව කියලා අපි අරගන්න. මේ ඇති කල්හිම මේ ඇති වේ, අවිද්‍යාව තියෙන නිසාම සංස්කාර ඇති වේ. හරිනේ.
පටිච්ච එහෙම සමුප්පන්න ධර්ම එහෙම කියන්නේ මේ ඔව් ඉමස්මින් සති ඉදං හෝති. අවිද්‍යාව තියෙනවා නම් ඉමස්මින් සති ඉදං හෝති, සංස්කාර ඇති වෙනවා. ඊළඟට ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං හෝති. යම් වෙලාවක අවිද්‍යාව සමුච්ඡේද ප්‍රහාණය කළා නම් එතනදී සංස්කාරයෝ මේ කියන විදිහට ඇති වෙන්නේ නැහැ. හරිද? නැවත භවගාමී කර්ම රැස් වෙන්නේ නැහැ. හරිනේ. ඊළඟට ඉමස්ස උත්පාදා ඉදං උපච්චති. මෙය ඉපදී මෙන්ම මෙයද ඉපදේ. එහෙමනම් අවිද්‍යාව තියෙන තැනමයි සංස්කාරයත් ඇති වෙන්නේ. මස් උත්පාදා උපජ්ජති ඉමස්ස නිරෝධා ඉද නිරුච්චති. අවිද්‍යාව ප්‍රහාණය හේතුව නැතිවීමෙන්මයි ඵලය නැති වෙන්නේ. ඒ කතාව නියන්නේ. ඒකනේ පටිච්ච සමුප්පාදයේදී අවිද්‍යාව මුල් තැනට මේ පටිලෝම පටිච්ච සමුප්පාදයේදී අවිද්‍යාවම ප්‍රහාණය කරන්න කියලා කිව්වේ. ඒ විදිහටයි එක ගැලපෙන්නේ. ඊළඟට හත්වෙනි එකේදී මොකද්ද කියන්නේ? දැන් මෙතන මොකද්ද තෝරන්නේ? උහුදුන් කෘතඥයාව උදාහරණයට අරගෙන එයාට සැක තියෙනවා කියලා ඔහු පිළිගත්තා. පරවාදියා පිළිගත්තා. එහෙමනම් ඔයා කියන විදිහට රහතන් වහන්සේටත් මේ කියන අටේ සැක තියෙනවනේ. හරි, එහෙම තියෙනවද? අනේ අන්න රහතන් වහන්සේට නම් සැක නැත. හරි, මේ කියන අට කෙරෙහි සැක තියෙනවා කියලා කියන්නට එපා. පටික්කේපය නහේවං වත්තබ්බේ, එසේ නොකිය යුතුය. හරිනේ. ඊට පස්සේ ඊළඟ එකේ අපි කතා කරන්නේ දැන් ඔන්න ඔයා දැන් ඊට පස්සේ මේක පටිලෝමෙන් අහනවා. අනිත් පැත්තට දාලා ඉස්සල ඇහුවේ පුහුදුන් එක්කෙනා උඩට අරගෙන රහත් යටින් තියාගෙන, දැන් රහත් එක්කෙනා උඩට අරගෙන පුහුදුන් එක්කෙනා යට දාලා ඒ පැත්තට අහනවා. මේ විදිහට බලන්න එහෙනම් රහත්ට ඔයා කියන විදිහට සැක තියෙනවා. හැබැයි එතකොට ඔහුට ශාස්ත්‍රුන් කෙරෙහි සැක තියෙනවද ඉතත්පත් මේවා කෙරෙහි සැක නැද්ද? ආ ඔව්, මේවා කෙරෙහි නම් සැක නැහැ. හැබැයි යාගේ මතය අනුව සැක තියෙනවා. එහෙමනම් පුහුදුන් එක්කෙනා එක්ක සංසන්දනය කළා. එතකොට කිය මොකද්ද කියන්නේ? පුහුදුන් එක්කෙනාට ශාස්ත්‍රුන් කෙරෙහි සැක නැද්ද? ඔන්න දැන් නෙගටිව් එකෙන් අහන්නේ නැද්ද? පටිරෝමේනේ. එහෙම කිව්වාම නැහැ. ඒකට පටික්කේපයක්. නැහේවං වත්තබ්බේ, එසේ කියන්න තෙපා. දැන් උතර මොකද්ද මේ ඔක්කොගෙම කියාගෙන ඉන්නේ? රහතුන් හට බුද්ධ ආදී අටතැන පිළිබඳව නම් සැක නැත. හැබැයි රහතුන්ට සැක ඇත. ඒ කියන්නේ නිකන් මේ පරවාදී හිතන්නේ අර හෙට වහිනවා ඒ වගේ දේවලුත් දැනගන්න ඕනේ ඔව්, කියලා නේද රහතන්? exactly exactly අන්න ඒ වගේ. ඔව්. අන්න ඒ වගේ. හරිද? සම්මුතියේ අනිකුත් අපිට හම්බ වෙන දේ කෙරෙහි රහතන් වහන්සේ සුවිසුද්ධ වශයෙන් දැනන් හිටිය යුතුයි වගේ අර්ථයක් තමයි මේ යන්නේ. නමුත් රහතන් වහන්සේගේ ඥාණය වෙලා තියෙන්නේ අවිද්‍යාව ප්‍රහාණය කිරීම සඳහා, එහෙම නැත්නම් චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා ඉලක්ක වෙලා මිසක් ලෝකයේ තියෙන හැම කටයුත්තක් කෙරෙහිම සියල්ලෙන් සියල්ල දැනගත්ත නෙමෙයි. අන්න ඒ විදිහට ඒක අල්ලගෙන යන්න ඕනේ. හරි, ඊට පස්සේකේදී අහනවා රහත්ට සැක ඇද්ද? ඒ කියන්නේ මූලික ප්‍රශ්නය නැවත ඉදිරිපත් කිරීම. එතන අනුයෝගයෙන් අහන්නේ රහත්ට රාගේ ප්‍රහීණ වූයේ. අන්න දැන් බලන්න, උසුන් මුල් වූයේ. උසුන් මුල් කියලා ගත්තේ මොකද්ද? පාලියක බලන්න, නනු අරහතෝ රාගෝ පහීනෝ උච්චින්න මූලෝ තාලාවත්තුකතෝ අනභාවකතෝ ආයතින් අනුප්පාද ධම්මෝති. අන්න රහතන් වහන්සේ කියන්නේ කළ යුතු කටයුතු සියල්ල නිම කළ එක්කෙනා. කුමක් සඳහාද? කෙලෙස් ප්‍රහාණය සඳහා කළ යුතු සියල්ල කළ එක්කෙනා. රාගේ පිටකොට රහත්ට රාගේ ප්‍රහීන වුණා. රාගේ සම්බන්ධව කියනවා නම් අර තල් ගහේ කරටි කැඩුවා නැහැ. උසුන් මුල් කියලා උච්චින මූලෝ මුලින්ම උදුරලා දාපම දවපු නිසා මුදුන් සුල් තලක්සේ. යන්න තාල වර්ගයට අයිති ගහක කරටි කැඩුවා වගේ නැවත ඒක දලු දාන්නේ නැහනේ. එතකොට අවස්තුක භාව ඇති වෙන. හරි, නැවත ඒක දලු දාන්නේ නැති ස්වභාවයට පත් කරලා තියෙනවා වගේ. ඒ කියන්නේ නැවත රාගය ඇති වෙන්නේ නැහැ ඒ సంతානේ. නුවණින් කළ අභාව ඇති වේ. යන්න නුවණින් මේ දේ ප්‍රහාණය කරලා තියෙන නිසා මතු නූපදිනා සැහැවි ඇති වේ. ඒ නිසා නැවත ඉපදීමක් නැත රහතන් වහන්සේට. ජාති නිරෝධා. හරි, මේ විදිහේ පුද්ගලයෙක් තමයි අපි රහතන් වහන්සේ කියලා අරගන්නේ. එසේනම්
දැන් මෙයාගෙන් ඇහුවේ මොකද්ද? මෙහෙම නේද? හරි. රහතන් වහන්සේ කියන්නේ මෙන්න මෙවැනි පුද්ගලයෙක් නේද? එතකොට ඒකට එකඟ වෙනව. ඊටික හරි. එහෙමනම් මේ විදිහට නම් රහතන් වහන්සේ වාගේ පිළිගැනීම, එහෙමනම් ඔහුට රාගය තියෙනවයි කියලා කියන්නට එපා. සැක තියෙනවයි කියලා කියන්නට එපා. අන්න අනුලෝම තපනා පාපනා වලින් අර්ථය විස්මතු කරලා ඊළඟට නිග්‍රහය ඉදිරිපත් කරනවා. මෙන්න මේ පදනමේ ඉන්නවා නම් ඔහුට රහතන් වහන්සේට රාගය තියෙනවා හෝ ඒ ආදී වශයෙන් සැක තියෙනවා හෝ කියන්නට එපා. හරිනේ. 9. රහත්තර සැක තියෙනවද? එතකොට දැන් ඉතුරු කෙලෙස් ටිකත් අරගන්නවා. කලින් එකේ ගත්තේ රාගය විතරයි. දැන් මෙතනදී ඒකේ ක්ලේශය වෙන වෙනම අරගෙන පෙන්නනවා. ద్వේෂය, මෝහය, අනුත්ප්පය මේ එකක් හරි නොවේද? ප්‍රහීන කරලා නේද ඉන්නේ? එතකොට එහෙම ප්‍රහීන කරලා නම් ඒක සඳහා රාග ප්‍රහීණයට මාර්ගය භාවිතා කළා නේද? බොජ්ජංග භාවිතා කළා නේද? ద్వේෂ ප්‍රහාණයට, අනුත්ප්ප ප්‍රහාණයට මේ විදිහට මේ මෙතනදී අහන්නේ මොකක්ද? එසේ ප්‍රහාණය කිරීම සඳහා අදාළ ප්‍රතිපදාව වැඩුවා නේද? බොජ්ජංග ධර්ම වැඩුවා නේද? මාර්ගාංග වැඩුවා නේ? මාර්ගයේ වැඩුවා නේද? ඒ විදිහට වැඩුවා නේද? ඔව්, ඒ විදිහට වැඩුවා තමයි. අන්න එතකොට එයා ඒකට ඔව් කියලා පිළිගත්තා. දැන් මේ විදිහට වැඩීම තුල රාග ප්‍රහීන, ద్వේෂ ප්‍රහීන, මෝහ ප්‍රහීන මේ විදිහට ඒ ටික ප්‍රහීන වුණා නේද? අන්න එතකොට ඔව්. එතකොට බලන්න දැන් මෙතන ඉදිරිපත් කළේ වෙනස් පදනමක් නේ. ඉස්සල එක නෙමෙයි. මෙතන ඉදිරිපත් කළේ ප්‍රතිපදාව වැඩීම තුල. ඒ වැඩීම නිසා වෙන් මේ දේ වුණානේ. එහෙමනම් ඉතින් රහතන් වහන්සේට මේ විදිහට රාග ප්‍රහීන නම්, ద్వේෂ ප්‍රහීන නම්, මෝහ ප්‍රහීන නම් ඒක සියල්ල සිදු වුණේ ඒ කියන ප්‍රතිපදාව වැඩීම තුල නම්, එහෙමනම් තවදුරටත් රහත්ට සැක තියෙනවා කියලා නොකිය යුතුමයි. හරිනේ. මොකද ප්‍රතිපදාව වැඩුවා නම් ථේරවාදයේ අනුව අනිවාර්යෙන් ඵලය ලැබෙනවාමයි. සාන්දෘෂ්ටිකයි. හරිනේ. මේ දහම සාන්දෘෂ්ටිකයි. එහෙනම් ඵලය ලැබෙනවාමයි. එහෙම ඵලය ලැබුණා නම්, හරි, ඒ කියන්නේ රහත් ඵලය දක්වා අය සාක්ෂාත් කළා නම් එයා කත කිච්ච කළ යුතු තවත් දෙයක් නැත. එවැනි సంతානයක සැක සංකාවක් ඉතුරු විය නොහැක. එයි සැක සංකාවක් තවත් ඉතුරු වෙලා තියෙනවා නම් අර කත කිච්ච කියලා කියන්න බෑනේ. තව දුරටත් කළ යුතු යම් කොටසක් ඉතුරු වෙලා තියෙනවා. එයි ඒ චූටි හරි සැකේ තියෙනවා නම් ඒ චූටි හරි සැකේ දුරු කරගන්නත් යමක් කරන්න ඉපාය. අන්නේ පදනමයි මෙතන අරගත්තේ. හරි. ඊළඟ එකේ බලමු කොහොමද තියෙන්නේ. 10. රහත්ට සැක තියෙනවද? හරි. එතකොට ඒකට කොහොමද උත්තර දෙන්නේ? ඡේදාංක 10. අත්ථිය රහතෝ කංකාති. අන්න එතනදී අර හවුද නැද කියලා කියන්නේ නැතුව ප වි කියලා කිව්වේ මොකද්ද? මතකද ඒගොල්ලන්ට? ප වි. දැන් ඉස්සෙල්ලා කියලා දුන්නේ පරවාදී පටිඥානේ. ඔව්නම් පටිඥා විසර්ජන විසර්ජනය. අන්න එතකොට ඔව්ද නැද්ද කියලා කියන්නේ නැතුව මේකේ පොඩි විස්තර කිරීමක් කරනවා පරවාදියා විසින්. රහත්තර සැක තියෙනවද කියලා කිව්වහම ඔන්න දැන් අලුත් පැත්තකට හැරෙනවා. එතකොට කියනවා පරවාදී විසර්ජනය. අන්න පොඩ්ඩක් ඒක විස්තර කරලා දෙනවා. ප්‍රඥා විමුක්ත රහත්ට සැක තියෙනවා, උගතෝ භාග විමුක්ත රහත්ට සැක නැහැ. අන්න දීප උත්තරේ. අන්න එතකොට බලන්න මේ පුබ්බසේලිය වාදීන්ගේ මේ තව අර්ථකථනයක්. අන්න ඒ වගේ මේ අදාළ මතවාදයේ සම්බන්ධයෙන් යම් ආකාරයක ප්‍රශ්න කිරීමක් කරන්න කවරෙකුට හෝ පුළුවන් නම් ඒ සියලු ආකාර ප්‍රශ්න කිරීම මේ වාද කතා තුල උපුටා දක්වලා තියෙනවා. ඒ නිසායි මේ හැම තැනකදීම අර මූලික තර්කාංගය ඉස්සරහට අරගන්නේ. දැන් මෙතනදීත් රහත්තර සැක ඇද්ද? දැන් ඔබ කී පාරක් 10 දහවෙනි පාරටනේ අහන්නේ. හරි, ඇයි ඒකම උස්මතු කරන්නේ? එතකොට අර තව තව මේ මාතෘකාවට අදාළ තව තව මතවාද තියෙනවා නම් ඒ හැම මතවාදයකටම අවස්ථාවක් දීම සඳහා. හරිනේ. ඇත්තටම මේක
මූණ සම්මුඛවේ සිදු වෙච්ච වාද කතාවක් නෙමෙයිනේ. මේ අපේ ස්වාමින් වහන්සේ මේක ලියලා තියෙන්නේ කෙනෙක් මෙන්න මේ වගේ මතවාද තියෙන්න පුළුවන්. අනාගතේ මෙවැනි මතවාද ඇති වෙන්නට පුළුවන්. එහෙම මතවාදයක් ඇති වුණොත් ඊට පදනම මොකක්ද? මේ විදිහට වැරදි ලබ්ධිය ගැනීම. එහෙමනම් අන්නේ හැම ගන්න පුළුවන් හැම ලබ්ධියක්ම මනස්කල්පිතව හිතලා අරගෙන ඒ හැම එකක්ම මෙහත් මෙතන ඉස්මතු කරලා ඒ හැම එකකටම පිළිතුරු ලබා දෙනවා. ඕක කොහොම නෙමෙයි වෙන්නේ බෙන්න තේරවාදී අර්ථය. ඕක කොහොම නෙමෙයි වෙන්නේ බෙන්න තේරවාදී අර්ථය. අන්නේ විදිහට ඒ හැම තැනකදීම හැම ආකාරයේ පරවාදී මතයක්ම ගන්නට ඕන නිසා තමයි මේ මූලික තර්කාංගය නැවත නැවත අහමින් මේ වාද කතාව විකාශය කරලා තියෙන්නේ. හරිනේ, දැන් ඒතකොට මෙතනදී ඔන්න බලන්න. දැන් සමහර විට මේ ඇවිල්ලා අර පුබ්බසේලිය වාදීන්ගේ බෙදිච්ච තවත් අනුනිකායක් වෙන්න පුළුවන්. එතකොට අර මූලික පුබ්බසේලිය වාදීන් පොදුවේ ඔව්ද නැද්ද කියලා කියන විදිහට උත්තර දුන්නට මේ සමහර විට මම මේ කියන්නේ තව දුරටත් බෙදිච්ච නිකායක් නම් ඔවුන් හිතාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. මේ විදිහට ප්‍රඥා විමුක්ත රහතර සැක ඇත, උපතෝ භාග විමුක්ත රහතර සැක නැත ආදී වශයෙන්. අන්න එකයි මං කිව්වේ ඇතිවිය හැකි සෑම පරවාදී ලබ්ධියක්ම මෙතන සාකච්ඡාවට අරගෙන තියෙනවා. එහෙම ගන්න ඕන නිසා තමයි මූලික තර්කාංගය නැවත 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 ඉදිරිපත් කරමින් ඒ හැම පරවාදී මතයක්ම ඉස්මතු කරවන්නේ. එතකොට දැන් මෙතන මොකද්ද? ඔව්. සමා වෙන්න මේ. ඒ කියන්නේ මේ ඇත්තටම සිද්ධ වෙච්ච සාකච්ඡාවක් නෙමෙයිද මේ නෑ නෑ කතා නෑ නෑ කරන්නේ? නෑ නෑ නෑ. දෙවෙනි සංගායනාව වෙන වෙලාව වෙනකොට දෙවෙනිද තුන්වෙනිද මේක තියෙන්නේ. අන්නේ සංගායනාව වෙන වෙලාවේදී මේගොල්ලන්ට කියන්නේ ඒ වෙනකොට සමාජයේ පැතිරිලා තිබුණ ගොඩාක් මතවාද. ඒ අනුව මේ කවුද අපේ මේ ස්වාමින් වහන්සේ මොග්ගලිපුත්ත තිස්ස ස්වාමින් වහන්සේ මේක නුවණින් විමසා බැලුවා. මේ වෙනකොටම මෙච්චර මෙච්චර මතවාද ඇති වෙලා තියෙනවා. එහෙමනම් මෙවැනිම මතවාද අනාගතයේදීත් ඇති වෙන්නට පුළුවන්. මේක වෙනස් සේවත් වෙන්නට පුළුවන්. අන්න ඒ නිසා ඒ තේරවාදී සිද්ධාන්ත, මොකද තේරවාදී සිද්ධාන්ත නුවණින්මයි අරගන්නට ඕනේ. එහෙම නැතුව මේ ආවට ගියාට එහෙම මෙහෙන් ගන්න බැහැ. ඒක තේරෙන්නේ නැහැ. මේක නුවණින්ම විමසා ගත යුතු දහමක් තමයි තථාගතයන් වහන්සේ දේශනා කළේ. ඒකයි උන්වහන්සේ මේක කිව්වේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු. පෙර නොවැසූ දහමකුයි මම මේ දේශනා කරන්නේ. හරිද? ඉතින් පෙර නොවැසූ දහමක් දේශනා කරනකොට ඒ දහම එක එක්කෙනා තේරුම් ගන්නෙ තම තමන්ගේ දෘෂ්ටි කෝණයෙන්. බුදුරජාණන් වහන්සේ එකම වචන ලැයිස්තු අරගෙන 10 දිනකට ධර්මයේ දේශනා කළාට ඒ 10 දෙනා තේරුම් ගන්නේ තම තමාගේ බුද්ධි මට්ටම අනුව, තම තමන් ඉන්න දෘෂ්ටි අනුව. එතකොට ඔහු ඒක වටහා ගන්නා ආකාරය වෙනස්. හරිද? ඔකට අර අර ලස්සන උදාහරණයක් තිබුණා. අපි එකපාරක් සම්බන්ධ වුණා මේ අර මොනවද ඒවට කියන්නේ, අපි වැඩ කරන කාලේ යම් වර්ක්ෂොප් එකකට සම්බන්ධ වුණා. ඒ වර්ක්ෂොප් එකේදීත් මේ වගේම අර්ථයේ එක එක නාය වැර එක එක පදනම් තියෙනවා කියලා තේරුම් ගන්න යම් මතයකට වෙනස් වෙනස් ආකාරයේ විකාශය වෙන්න පුළුවන් කියන එකත් පෙන්වන්නට දීපු එක ක්‍රමයක් තමයි. මේකට වාඩි මේ අර ආසන පනවල වාඩි වෙන්න දීලා එක ළඟ හිටපු දෙන්නෙකුට පෙන්නවා කොලේ කැඳපු මාළුවෙක්ගේ රූපයක්. ඇඳලා කිව්වා, හොඳයි දැන් ඔයාලා දෙන්න මේ එක්කෙනෙකුට කිව්වා ඔයාගේ වම් පැත්තේ ඉන්න අය, මොකද ඉතුරු පිරිසින් එයාගේ වම් පැත්තේ. දැන් කිව්වා හොඳයි ඔයා ඉමීඩියට්ලි ඔයාලගේ වම් පැත්තෙන් ඉන්න කෙනාට මේ රූපය පෙන්නണ്ട്, පෙන්නලා කියන්න එයාට, එකපාරක් පෙන්නണ്ട്, ඒක පෙන්නලා එයාට ඒක අඳින්න කියන්න කොලේක. එතකොට එයා ඒක අඳා. දකුණු පැත්තේට හිටපු කෙනාට කිව්වා එතකොට ඉතුරු පිරිස මේ ඉතුරු සහභාගී වෙන පිරිස ඉන්නේ ඒ දෙවෙනි එක්කෙනාගේ දකුණු පැත්තෙන්. එතකොට එයාට කිව්වා හරි ඔයත් මේ රූපය ඔයාගේ දකුණු පැත්තේ ඉන්න එක්කෙනාට, එක්කෙනාටයි පෙන්නන්නේ හැබැයි වරකට එක්කෙනාට ගානේ. ඔහොම 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 මේක එතකොට දෙවෙනියා විසින් තුන්වෙනියාට පෙන්වන්න ඕන, තුන්වෙනියා විසින් හතරවෙනියාට පෙන්වන්න ඕන. එතකොට මේක වම් පැත්තට එක පැත්තකට විකාශය වෙනවා, දකුණු පැත්තට අනිත් පැත්තෙන් විකාශය වෙනවා.
ඔහොම ගිහිල්ලා අන්තිමට ගිය කොළ දෙක එක්කහු කරලා ගත්තාම ඇත්තටම තිබුණේ මොකද්ද? එකක හාල් මැස්සෙක් හිටියා, අනිත් එකේ තල් මහෙක් හිටියා. හරි, අන්නේ වගේ මේ එකම තැනින් පටන් ගත්තා වුණත්, එකම තථාගත දේශනාව වුණත් කාලානුරූප වෙනස් වෙන්න පුළුවන්, ඒ පුද්ගලයා ධ්‍යාසය අනුව වෙනස් වෙන්න පුළුවන්, තව බොහෝ කාරණා එන්න පුළුවන්, දෘෂ්ටි අනුව වෙනස් වෙන්න පුළුවන්. ඒ තම තමන් තේරුම් ගන්න විදිය. තමන්ට එකක් හරියට මෙහෙමයි කියලා හිතුණු ගමන් ඒක ඒකටමනේ ඊට පස්සේ ඉතුරු චිත්තජයසිරි ගොඩනගින්නේ. හරි, ඒ අනුව එහෙමයි තමයි මේ විදිහට වැරදි වැරදි නිකාය 18ක් ඒ කාලේ වෙනකොටත් බෙදිලා තිබුණේ. හරිනේ, සර්. එතකොට සර් දැන් මේ සකවාදියාගේ උත්තර කොහෙන්ද ගත්තේ? ඒවා හිතලම දාලද? ඔව් ඔව්, මනස්කල්පිතව හිතලා දාලා. හරි. සහ දැන් ඒ කාලේ හැටියට මේ සමහරට මේවා ඒ කාලේ දැන් උදාහරණයක් හැටියට දැන් අපි ගම් මොකද්ද මං ගන්න උදාහරණේ, මම මෙහෙම ගන්නම්කො. දැන් අපිට ඡන්දේ තියෙනවා, ඡන්දේ තියෙනකොට ඒ සඳහා ප්‍රධාන පක්ෂ අපි හිතමු කීයක් හරි ඉන්නවා කියලා. දැන් මම ඡන්ද දායකයෙක් විදිහට මම ඒ එක එක පක්ෂයේ තියෙන මැනිෆෙස්ටෝ එක දන්නේ නැද්ද? දැන් මම කියවලා තියෙන්නේ. හරිද? එතකොට මම මේගොල්ලන්ගේ තියෙන මෙහිමයි, මේගොල්ලන්ගේ තියෙන මෙහිමයි, මේගොල්ලන්ගේ තියෙන මෙහිමයි කියලා මම ඒ ඔක්කොම මැනිෆෙස්ටෝස් ටික මම කියවලා තියෙනවා. එහෙමනම් මම දන්නවා මෙයා තර්ක කරන්නේ මේ විදිහට, මෙයා තර්ක කරන්නේ මේ විදිහට ආදි වශයෙන්. එහෙමනම් මම මේකේ සමස්තයක් මම පොතක් ලියනවා නම්, හරිද? එතකොට මට පුළුවන් මේ හැම එකක් ගැනම හරි වැරද්ද කියන්න. මෙයා බෙන්න මෙහෙම කියනවා, ඒකේ හරි පැත්ත මෙහිමයි, වැරදි පැත්ත මෙහිමයි ආදි වශයෙන්. දැන් මෙතන පරවාදී මතය කියලා අරගෙන තියෙනම වැරදි එකක් නෙයි. ඒ කියන්නේ පරවාදියා අරගන්නෙම වැරදි මතයක් නෙයි. එතකොට සකවාදියාට තියෙන්නේ මෙයා බෙන්න මෙහිමයි කියන්නේ. එතකොට ඒක තේරවාදී සංකල්පයට අනුව මෙන්න මේ ක්‍රමයෙන් වැරදි. දෙවෙනි එක කෙනා අරන් එහෙමයි. තියෙන්නේ මේ විදිය. එය තේරවාදයට පටහැනි, එහෙම නැත්නම් තේරවාදයෙන් බැහැර වෙලා යන දෙයක්. තේරවාදයට අනුව ඒ බැහැර වෙන්නේ මෙන්න මේ කාරණාවලින්. මේ විදිහට මධ්‍යස්ථව ඉඳගෙන මේ ස්වාමින් වහන්සේට පුළුවන්කම තියෙනවා ඒ සියලු මතවාදයන් නිෂේධනය කරන්න. ඒක ලස්සන කියන්නේ එහෙම නිෂේධනය කරද්දී ස්වාමින් වහන්සේ දැන් ඇති වෙලා තියෙන මතය ඉදිරියේදී මෙයට තව අනු වශයෙන් හෝ එකතු විය හැකි සබ්දේව තියෙනවනේ. ඒ ඔක්කොම මේ විදිහට ප්‍රශ්න ගොනු කරලා තියෙනවා. ඒ අනුව නැවත ආයේ කිසි කෙනෙකුට තව අමතර කරුණක් පෙන්වන්නට බැරි විදිහට තේරවාදී දර්ශනය ස්ථාපිත කරලා තියෙනවා මේ කතාවත්තු ප්‍රකරණය තුල. ඒක තමයි මේ කතාවත්තු ප්‍රකරණයේ තියෙන විශේෂ වැදගත්කම. එහෙමයි සර්. ඒ උනාට දැන් මේ පරවාදියා ඇත්ත කියනවා වගේ, ඇත්ත කියනවා වගේ අදහස් කළා තමයි තියෙන්නේ. සමහර විට ඇයි පරවාදියා බොරු නෑ කියනත් නෑ පුළුවන් නෑ නේ. නෑ 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 නෑ, පරවාදියා බොරු කියනවා කියලා ගන්න එපා. නෑ, එහෙම පරවාදියා පුළුවන් නේ සර්. තමාගේ ලබ්ධි අනුව ඇත්ත කියන්නේ. දැන් අපි ඔව්. උදාහරණ ඔව් දැන් අපි ගත්තොත් දැන් අපි කියනවා සත්තු මරන්න එපා කියලා. හරි, පාණාති පාතා වේරමණී ආරති විරති පටිවිරති, ඔය විදිහට අපි එක විවිධ ක්‍රමවලින් ඉදිරිපත් කළා කියලා මේ දේ කරන්න එපා. ඇයි එපා කිව්වේ? ඒක අනිෂ්ට විපාක දීමේ පදනමක් එතන හැදෙන නිසා. නමුත් අපිම දන්න වෙනත් සමයන් තියෙනවා, ඔවුන් එය හරි කියලා හිතලා එය එසේ කළ කිරීම සුදුසුයි කියලා හිතලා ඒ දේ කරන අය ඉන්නවනේ. නිකමට හරි කතා කරලා බලන්නකෝ ඒගොල්ලන්ට, හලෝ ඔය කරන දේ වැරදි කියලා කිව්වොත් එහෙම මොකද කරන්නේ? එයා කැහැපට කවාගෙන අපූර්වට එයාගේ තියරීස් ටික ලස්සනට කියලා කියයි, මේ බලන්න මේ අනුව මේ විදිහට මෙහෙම අපේ පොතේ ලියවිලා තියෙනවා, ඒ අනුව ඔයා කොහොමද නැහැ කියන්නේ. අන්න බලන්න, එතකොට එයා ඒ තර්ක කරන්නේ ඔහු සැබෑවටම විශ්වාස කරන තම ලබ්ධියේ ඉඳලා. ඒ නිසා හිතේ එකක් තියාගෙන බොරුවට තර්ක කරනවා නෙමෙයි, බොරු කියනවා නෙමෙයි මේ. ඔවුන්ගේ ලබ්ධිය තමයි ඔවුන් මේ කියන්නේ. ඉතින් ඒක අර මේ ෆිසිකලි පුද්ගලයෙක් ඇවිල්ලා මෙහෙම කිව්වේ නැති වුණාට ස්වාමින් වහන්සේ ඒක මනස්කල්පිතව හිතලා ඒක මේ වාද කතාවක් විදිහට ගොඩනගලා තියෙනවා. එහෙම එහෙමයි. නැතුනේ දැන් හැබැයි දැන් මේ දවස්වල නම් ඔය අනිත් මේ ධර්ම විරෝධී විදියට මේව කරන අය, ඒගොල්ලෝ ඉතින් එන පැත්තට වැරදියට කියන එහෙමත් තියෙනවානේ. එතකොට මේට වඩා අමාරුයි වැඩේ. ඔව්, ඒක අමාරු වෙන්න හේතු කීපයක් තියෙනවා. එකක් තමයි දැන් අපි අපගේ ශාස්ත්‍රුන් වහන්සේ හැටියට කවුද ගන්නෙ? බුදුරජාණන් වහන්සේ. හරිද? එතකොට ධර්මය කොහෙන්ද ප්‍රබව වුනේ කියලා අපි ගන්නෙ කොහෙන්ද?
ධර්මය ප්‍රභව වුණේ තථාගතයන් වහන්සේගෙන්. ඒක ඔය සූත්‍ර ගොඩක අපිට හම්බ වෙනවා. සමහර වෙලාවට බුදුහාමුදුරුවෝ අර කත් මොනවාද ප්‍රශ්නයක් ඇසීමේ නෑ යමක් පහදා දීමේ මේ අභිලාෂයෙන් ඇති කරන ප්‍රශ්න තියෙන කතේතු කම්මිත පුච්චා. පත්‍යති කම්මතා නේද ඔව් සර්? ඔව් එහෙම පුච්චාවක් අහපුහාම බොහෝ සූත්‍රවල අපිට දකින්න පුළුවන් හාමුදුරුවෝ කොහොමද උත්තර දීලා තියෙන්නේ. අනේ භාග්‍යවතුන් වහන්ස ධර්මයේ ඔබතුමා ඔබ වහන්සේගෙන් ප්‍රභව වෙලා එන දෙයක්. ඒ නිසා ඔබ වහන්සේ මේකට පිළිතුරු ලබා දෙන සේක්වා කියලා කියන්නේ. හරිද? එතකොට දැන් බලන්න ඔය දැන් ඉන්න පරවාදී මොකද්ද කරලා තියෙන්නේ? අර ශාස්ත්‍රෝ ගෞරවය නැති කරගෙන මේක මම හොයාගත්ත දෙයක් කියලා නෙමෙයිද දෙන්නේ. ඒක තමයි මම අරිහතුන් මේක මට මට හිතෙන හැටියට. මයක මම හිතන හැටියටත් නෙමෙයි මම ප්‍රත්‍යක්ෂ කළ දේ කියලානේ දෙන්නේ. ඉතින් හත් දෙයියේ මේ එක්කෙනෙක් ප්‍රත්‍යක්ෂ කළ දේ ගැන මට පුළුවන්ද නෑ කියලා කියන්න. ඒක බොරුව තමයි. හරි? නමුත් මේ මිනිස්සයා කියනවා නම් ඒක ප්‍රත්‍යක්ෂයි කියලා. ඉතින් මිනිස්සු ඒ පැත්තට යනවනේ. හරිනේ? අනිත් එක තමයි මේක වැහිලා තිබිච්ච දෙයක් අරගන්නවා කියන. හරි? අනේ කොහේ වැහිලා තිබිච්චද අපි නම් දන්නේ නැහැ. මොම නිර්මලව මේ ධර්මය අපූර්වර පොතපතේ තියෙනවා. ඒක අධ්‍යයනය නොකිරීම තමයි දැන් ඉන්න පරවාදීන්ගේ තියෙන වැරද්ද. ওই විදිහට දැන් ඉන්න පරවාදීන් අරගෙන බැලුවොත් ඊළඟට දැන් මොකක් හරි වාදේ මොකක් හරි දේශනා විලාසයක් තියෙනවා නම් ඒක දේශනා වෙච්ච භාෂා රටාවක් තියෙනවනේ. ඒ භාෂා රටාව අමු අමුවේ උල්ලංඝනය කරගන්න. හරිද? උල්ලංඝනය කරගෙන ඒ පෙළපොතේ තියෙන භාෂාව අස්සට මේ සිංහල වචන ලකු නිරුක්ති දාන. දාන ඔව් අන්න එතකොට නිරුක්ති කියනවා හදනවා. මම මට පටිසම්භිදා ලාභය පහළ වුණා. ඒ නිසා මේ නිරුක්ති පටිසම්භිතාව මට තියෙන නිසා මේකයි මෙතන අර්ථය. උබලයි වැරදි ආරම්භ දෙන්නේ කියලා අපිට ඇඟිල්ල දික් කරා. කාට කියන්නද ඉතින්? ඉතින් ඔන්න ඔය වගේ වැරදි පැත්තට යන නිසා ඉතින් එතන මම නම් දකින්නේ හරි පළවෙනි දේශනාව ඇහුවා. දැන් මමත් අහනවා මේ දේශනාව ඉඳලා හිටලා. දෙවෙනි දේශනාව ඇහුවා. අද දෙයනේ තුන්වෙනි දේශනාව අහනකොටවත් තේරෙන්නේ නැද්ද මේක මෙසේ විය නොහැකි කියලා තේරෙන තරම් මොළ පොඥක් නැද්ද? ඒක වෙන්නේ සර් දැන් මං හිතන්නේ එතකොට ඒ අරයා ගැන ඉම්ප්‍රෙස් කරලානේ තියෙන්නේ ඔව් ඒ විදියටම හිතනවා. දැන් අර ඉස්සලා දැන් ටික exactly ඉස්සලා ඔබතුමා කිව්වා වගේ එක exactly විදියකට ගත්තොත් ඒ විදියටම හදනවා හිත මේ හදලානේ බ්‍රේන් දෙන්නේ. වොෂ් කරලා වගේ තියෙන එකයි. බ්‍රේන් වොෂ් නෙමෙයි Tamange මෝඩකම පොලිෂ් කරගෙන තියෙන්නේ මම මේ මහාචාර්යවරුත් ඉන්නවනේ සර් ඒ වගේ. හරි ඒකත් ඉතින් කමන්නේ ඒගොල්ලෝ ඉතින් යන පාරේ ගියාවේ යම් කාලයකට පස්සේ හරි ඒගොල්ලෝ නැපේ තේරෙනවා ඕක තේරිලා අයින් වේවි. ඉතින් අපිට තියෙන්නේ තකන් ඔවුන් එක්ක වාද කරන්න ගියට තීරමක් නැහෙනේ. එනිසා අපි නිහඬව තේරුමක් බලාගෙන නැහැ සර්. යන කිසිම විදිය. තේරුමක් නැහැ. ඉතින් ධර්මය දිගෙන ගත්තාම හරි ධර්මය හරි තැනකින් අයිමත් ඉතින් අන්න ඒ වගේ එච්චරයි. හොයන්න දෙයක් නැහැ ඔව් එච්චරයි. ඒකනේ තමන්ට වැටහෙන විදිහට තමන් බුදුරජාණන් වහන්සේ කියලා තියෙන විදිහටම කළාම ඉවරයි. exactly ඒ සඳහා අපිට පෙළ පොත තියෙනවා, අටුවා ටීකා තියෙනවා, ඒ වගේ විස්තර කරලා තියෙනවා. ඒ ඒවා ඒ ඒ පදනමේ ඉඳගෙන අර්ථ දක්වන්න ගියාම අපූර්වට අපිට පේනවා දීලා තියෙන පෙළ පොතේ තියෙන ක්‍රමය ප්‍රතිපදාවටත් එක්ක අපූර්වට ගැලපෙන විදිය. එතකොට ප්‍රතිපදාවට මේ කියලා තියෙන දේ ගැලපෙනවා නම් ඒ ප්‍රතිපදාව තුල ගිහාම නිර්වාණය සාක්ෂාත් කරන්න පුළුවන් කියලා අපිටම ප්‍රත්‍යක්ෂ වෙනවා. මේක තමයි ථේරවාදී බුදුදහම තුල තියෙන විශේෂය. වෙනත් ආගමකදී මරණයෙන් මතු මෝක්ෂය දැකගත හැකි යුතු උනත් හරි බුදුදහම තුල ඔබට යම් අනුමාන ඥානයක් හෝ ඇති කරගන්න පුළුවන්. ඒ එහෙම ඇති කරගෙනයි මේ කියන ප්‍රතිපදාව වඩන්නේ. එසේ වැඩීම තුළ මේ භවය තුළදීම ඔබට පුළුවන් මේ සාක්ෂාත් කරගන්නට. ඒක තමයි බුදුදහමේ තියෙන විශේෂය. හරි? හරි. දැන් මේ විදිහටයි ඒක යන්නේ. එතකොට දැන් ඔන්න බලන්න මෙතනදී පරවාදියා විසින් දෙන උත්තරය තමයි. එතකොට දැන් මේ පරවාදියා උත්තර දුන්න කියලා කියන්නේ මොකද්ද? යම් නිකායක හෝ යම් අනුනිකායක හෝ මතයක් තියෙනට ඇති මේ කියන අභිනිවේශ දෙකෙන් එන රහතන් වහන්සේ බිහි වෙන රහතන් වහන්සේලා දෙනම වෙනස් වෙනස් ආකාරයේ දැනුම් මට්ටම් තියෙන අය කියලා ඔවුන්ට මතයක් තියෙනට ඇති. එවැනි මතයක් සමාජගත කරලා තියෙනට ඇති.
ඒ නිසායි මේ මතය ඉස්මතු කරමින් මේ විදිහට ස්වාමින් වහන්සේ මේක මතු කරලා අරගන්නේ. එතකොට බලන්න ප්‍රඥා විමුක්ත රහත් හට සැක තියෙනවා, උපතෝ භාග විමුක්ත රහතට සැක නැත. අන්න බලන්න යාගේ මතය. එතකොට දැන් මේ එතන හිතනවා ඇති මේ උපතෝ භාග කියන්නේ මේ අෂ්ට සමාපatti ලාභියයිනේ, ඒගොල්ලෝ අර බලවත් සමාධියක් තියෙන නිසා එහෙම ඒගොල්ලන්ට සැක නැහැ කියන එක හිතනවත් දන්නේ. සමහර විට වෙන්නේ නැති. ඉතින් ඒ වගේ මොකක් හරි මතයකට එන්නේ නැති. ඔව්, දැන් ප්‍රඥා විමුක්ති කියන්නේ ශුෂ්ක විදර්ශකනේ, එයාට එහෙම ඔව්. මේ ඒක නිසා හිතනවද? එහෙම මට එහෙමත් නිකන් වෙන්නට ඇති. හිතෙනෙමි. හරි. හරි. ඊට එයාට පස්සේ දැන් ඔව් මෙතනදී දැන් මෙසේ පළවෙනි විසර්ජනාව දීු පමණින් සකවාදියා එය එසේමයි පිළිගන්නේ නැහැ. ඒක නැවත නැවත විමසලා ප්‍රත්‍යක්ෂ කරවා ගන්නවා නේ යාලුවම. ඒ අනුව දැන් අහනවා, හොඳයි එක එකේ කෙනා වෙන්වෙන් කරලා අරගන්නවා. සෝධර්ම කුසල රහත් හට සැක තියෙනවද? අන්න එතකොට ඔව් කිව්වා. එතකොට ඒකම අහනවා ඒක දෙවෙනි කොටස හැටියට, පරධර්ම රහත් හට සැක තියෙනවද? අන්න එතකොට නැහැ. එතකොට දැන් මේ කලින් කිව්ව එකම විසර්ජනයෙන් දීපු එකම නැවත ප්‍රශ්නයට පිළිතුරු හැටියට අරගත්තා. එතකොට පළවෙනි එකේ පටිඤ්ඤා එවත් එකඟ වීමෙන් පිළිතුරු දුන්නා, දෙවෙනි එකේ පටික්ඛේප එවත් විරුද්ධ වීමෙන් පිළිතුරු දුන්නා. ඊළඟට එහෙම අනු පටිලෝම හැටියට අහනවා. මේක අනුලෝමය, මේක පටිලෝමය. අනුලෝමයේදී අහන්නේ තියෙනවද කියලා පොසිටිව් සයිඩ් එක, මෙතනදී අහන්නේ නැද්ද කියලායි ප්‍රශ්නේ. එතකොට නැද්ද කියනකොට මෙතන පළවෙනි එකේන ස්වධර්ම කුසල, දෙවෙනි එකේන පරධර්ම කුසල. පටිලෝමයෙන් අහදී එක දෙක මාරු කරලා අහන්න, නැත්තම් මේ විදිහට ගලපන්න බෑනේ. පරධර්ම කුසල රහත්ට සැක නැද්ද? අන්න එසේය. ස්වධර්ම කුසල රහත්ට සැක නැද්ද? අන්න එසේ නොකිය යුතුයි. හරිද? බලන්න අර එකම දේ දැන් මෙතනදී බලන්න. පරවාදී විසර්ජන දැන් අපි නම් මේ සාකච්ඡාවට මෙහෙම ආව නම් අපිට අපි මේ පරවාදී විසර්ජනයේ තුලම නිගමනයට එනවා. නමුත් මේ බලන්න කොයිතරම් සූක්ෂම විදිහට මේක ඇනලයිස් කරලා දායි කාටවත් ඉදිකඩු තුඩක් ගහන්න තරම්වත් ඉඩ තියලා නැහැ. හරිද? ඒ අනුව මේ කිව්ව දෙයම අනුලෝම වශයෙන් ස්ථිර කරව ගන්නවා, පටිලෝම වශයෙන් උත්හර නැවත ස්ථිරව කර ගන්නවා. ඒ විදිහටයි ඉස්සරහට යන්නේ. හොඳයි, දැන් ඔයගලන්ට මම පෙන්නන්නම් කොහොමද මේ ප්‍රඥා විමුක්ත සහ උබතෝ භාග විමුක්ත කියන පුරිස පුද්ගල බෙදෙන්නේ කියලා. මේක අපිට හම්බ වෙනවා කොහෙද? මේ බෙදීම කොහෙද අපිට හම්බ වුනේ? පුද්ගල ප්‍රඥප්තිනේ පුද්ගල පඤ්ඤප්ති ප්‍රකරණයේ මේක පුද්ගල හම්බ වෙනවා. සමහර සූත්‍රවලත් තියෙනවා පුද්ගල ප්‍රඥප්ති. පඤ්ඤප්ති ප්‍රකරණයේ මෙන්න මේ විදිහට මේක හම්බ වෙනවා. ලෝකෝත්තර ධර්ම ඉපදවීමේ ක්‍රම කතා කරද්දී ඒක අභිනිවේශ දෙකක් හැටියට එන්න පුළුවන්. අභිනිවේශ කියලා කිව්වේ ඒකට ඉදිරිපත් වෙන ක්‍රම පදනම් දෙකක් වෙන්න පුළුවන්. එකක් අෂ්ට සමාපatti ලාභීව යන්නට පුළුවන්. එහෙම නැත්නම් සමත ක්‍රමයෙන්. අනිත් එක හුදු විදර්ශනා ක්‍රමයෙන් අපි ඒකට කියනවා සුස්ක විදර්ශක. මේ එක එක අභිනිවේශයක් තුල ධූර දෙකක් තියෙන්නට පුළුවන්. ප්‍රඥා ධූර, සද්ධා ධූර කියලා. ප්‍රඥාව මූලික කොට යන්නට පුළුවන්, ශ්‍රද්ධාව මූලික කොට ඉස්සරහට යන්නට පුළුවන්. මෙතනදිත් එහෙම. එහෙම ගිහිල්ලා සෝවාන් වෙන අවස්ථාවේදී අපි අෂ්ට සමාපත්තිලාභී ප්‍රඥා ධූරයෙන් එන එක්කෙනාට ධම්මානුසාරී කිව්වා, අෂ්ට සමාපත්තිලාභී සද්ධා ධූර එක්කෙනාට කිව්වා සද්ධානුසාරී කියලා. මේ විදිහට මේ සෝවාන් මාර්ගය, සෝවාන් ඵලය, සකදාගාමි මාර්ගඵල, අනාගාමි මාර්ගඵල සහ රහත් මාර්ගය කියන මැද හය අටපුරිස පුද්ගලයන්ගෙන් මැද හය මේ දෙන්නටම මෙතනදී කිව්වේ කායසක්කි කියලා. මෙතනදී යට සුෂ්ක විදර්ශක විදිහට එනකොට ධම්මානුසාරී එක්කෙනා දිට්ඨප්පත්ත විදිහට තමයි සුඛාපටිපදාවෙන් යන්නේ. සද්ධානුසාරී එක්කෙනා දුක්ඛාපටිපදාවෙන් යන්නේ සද්ධාව මූලික කොට. ඒ විදිහටයි ඒක යනවායි කිව්වේ. අවසානයේදී මොකද්ද වෙන්නේ? අෂ්ට සමාපත්තියන එක්කෙනා උගතෝ භාග විමුක්ත කියනවන්නේ යාට තමයි මේ පරවාදියා පරධර්ම කුසල කියලා කිව්වේ. සුෂ්ක විදර්ශන විදිහට එන එක්කෙනාට අවසානයේදී හම්බ වෙන්නේ ප්‍රඥා විමුක්ත తত্ত্বය. එයා ස්වධර්ම කුසල කියලා කිව්ව. තමා විසින්මයි ඒක අරගෙන ඉන්නේ ස්වධර්ම කුසල. මෙතන ප්‍රශ්නයක් අහන්නද? මේ ඔව්. සුඛාපටිපදා දුක්ඛාපටිපදා තියෙන්නේ ශුෂ්ක විදර්ශක රහතන් වහන්සේලාට විතරද? නෑ 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 නෑ, ඒක
ධම්මසං ඔබතුමිය ධම්මසංගණී කෙරුවේ ඔපතව නෑ. එකක් තියෙනවද? ඔව් ඔබතුමිය ධම්මසංගණී කෙරුවේ නෑ කියලා මට හොඳටම පැහැදිලි. හරිද? හරි, හරි නේ. සමා වෙන්න. ඔව් හරි, මම මේ අලුත් ධම්මසංගණී එක්කනේ. ඒක තමයි ධම්මසංගණීයේදී ඔබතුමිය අරගහලා තියෙන්නේ ගැඹුරුම මේ පරියායකට මෙතන. මේක පිළිවෙලින් ඉගෙන ඔව්, ගන්න ඕනේ. මේකේ ඒකට මේ තමයි මේක. ටේබල් එකේ නැති නිසා මම ඇහුවේ. දැන් මේ දෙකේ නම් තියෙනවනේ, උඩ නෑනේ. ඕකේ. මොනවාද මේ මෙතනදී අෂ්ට සමාපත්තිලාභී කියන සමත ක්‍රමයෙන් එනකොට ධම්මසංගණියේ පැහැදිලිව ප්‍රතිපදාව දක්වලා තියෙනවා. සුඛාපටිපදා දුක්ඛාපටිපදා ආදී වශයෙන් ඒක මෙතෙන්ටත් අදාළයි. ඒක මම මෙතෙන්ට දැම්මේ නැත්තේ ඇයි? මෙතන කායසක්ති පුද්ගලයමයි අපි ඒක හඳුන්වලා තියෙන්නේ. සහ ධම්මසංගණියේදී ඒක A to Z විස්තර කරලා තියෙනවා කොහොමද ඒක වෙන්නේ කියලා. ඉතින් ඒක අර මම හිතනවා ධම්මසංගණී හරහාය නායට නම් ඒක ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් මෙතනදී ඒක විශේෂයෙන් දැම්මේ ඇයි? සුස්ක විදර්ශක එක ධම්මසංගණිය තුල ඒ තරම් ප්‍රකටව දක්වලා නැහැ. හරි, යම් යම් ඡේද තියෙනවා අල්ලා ගන්න පුළුවන්. නමුත් ඒක දක්වලා නැහැ. ඒක පුද්ගල පඤ්ඤත් ප්‍රකරණයේ තුල දක්වද්දී මේ විදිහට ඒක බෙදලා පෙන්නලා දීලා තියෙනවා. හරිද? හරි, එතකොට මේ විදිහට එන තැන් දෙකේදී තමයි පරවාදී අරගන්නේ. මෙන්න මේ විදිහට පරධර්ම කුසලෙක් කෙනා සහ ස්වධර්ම කුසලෙක් කෙනා කියලා මේ දෙන්නා සහ මේ දෙන්නා වෙනම අරගෙන තියෙන්නේ. හරි, ඊට පස්සේ එතකොට ඒ අලුතෙන් සම්බන්ධ වෙච්ච මහත්මිය ඔබට පුළුවන් මගේ මේ Google මේ කතාවතු ප්‍රකරණයේ පළවෙනි දෙවෙනි තුන්වෙනි වීඩියෝස් ටික අරගෙන බලන්න. ඒ තුල මේ ওই පරවාදී සකවාදී ඒ වගේ මේ වචන ලැයිස්තුව දීර්ඝව විස්තර කරලා තියෙනවා මම. ඒ දැනුම තියෙන්නම ඕනේ ඉස්සරහට එන්න. නැත්නම් මේක ඔබ නුදුරු අනාගතේම මෙතනින් අයින් වෙනවා. ඒක හරියට අල්ලගත්තේ නැත්නම්. හරි සර්, ඕකේ. හරි, එතකොට මෙන්න බලන්න දැන් පරවාදියාගේ ඒ ඩෙෆිනිෂන් එක මේ විදිහටයි ඇනලයිස් කරලා අපිට පෙන්වන්න පුළුවන් වෙන්නේ. හරි, ඊළඟ ඡේදයට යමු බලන්න. දැන් ඔන්න ඡේද තව ඉදිරියට කීපයක්ම අල්ලගෙන යනවා මේ සෝධර්ම කුසල සහ පරධර්ම කුසල කියන එක්කෙනාට. ඒ කියන්නේ ප්‍රඥා විමුක්තයි උපතෝ භාග විමුක්තයි කියන පදනමේ ඉඳලා ඉස්සරහට යන තැන. හරි, එතකොට දැන් මෙතනදී 11 වෙනි එක ස්වධර්ම කුසල රහත්ට රාගය ප්‍රහිණයි ඔහුට සැක නැද්ද? එසේ මේ මොකක්ද අරගත්තේ? අර පරවාදියා විසින් කලින් කිව්ව කාරණාවම නැවත ඇහුවා. එයි ඊළඟට අහන තැනට පදනම හදා ගන්නට, ඊළඟ ප්‍රශ්නෙට පදනම හදා ගන්නට. ඊළඟට පරධර්ම කුසල රහත්ට රාගය ප්‍රහිණයි ඔහුට සැක ඇද්ද? එසේ නොකීතු මම බලන්න. දැන් කලින් එකේදී පරවාදී විසර්ජනාව තුල කිව්වා සෝධර්ම කුසලෙක් කෙනා මෙහිමයි පරධර්ම කුසලෙක් කෙනා මෙහිමයි කියලා. එතකොට දැන් අර අපි කලින් කතා කරගෙන ආපු පදනමක් තිබුණනේ, ප්‍රහාණය වෙච්ච අකුසල පිළිබඳව, වඩන ප්‍රතිපදාව පිළිබඳව, නිවනේ ගුණ පිළිබඳව මුල් කොටගෙන ප්‍රශ්න අහපු තැන්. අන්න ඒ ප්‍රශ්න ලැයිස්තුව ඒ විදිහටම දැන් මේ ස්වධර්ම කුසලෙක් කෙනාටයි පරධර්ම කුසලෙක් කෙනාටයි වෙන වෙනම නැවත වතාවක් දාලා අහනවා. මොකද ඒ විදිහටයි පරවාදියාගේ උත්තරේ ලැබිලා තිබිච්ච නිසා, විසර්ජනය ඉදිරිපත් වෙච්ච නිසා නැවත වතාවක් අර මුල ඉඳලා ආපු ණය ක්‍රමය නැවතත් රිපීට් කරනවා. කා සඳහාද? ස්වධර්ම කුසලෙක් කෙනාටයි පරධර්ම කුසලෙක් කෙනාටයි වෙන් වෙන් වශයෙන් අහනවා. එහෙම අහන්නේ ඇයි? අන්න ඒ විදිහට ඇසීම තුළ මේ කියන දෙන්නා වෙනස් පුද්ගලයෝ දෙන්නේද? එකම රහතන්, ඒ කියන්නේ එකම ආකාරයේ රහතන් වහන්සේලාද ආදි වශයෙන් පෙන්නලා දීලා ඒ අනුව ඔහුට එවන් රහතන් වහන්සේට සැක නැතයි කියලා ඔප්පු කරගන්න ඕන නිසා. දැන් බලන්න මෙතන. මෙතනදී අහන්නේ හොඳයි, ස්වධර්ම කුසල කෙනාට රාගය ප්‍රහීනද? ඔහුට සැක තියෙනවද? ඔහුට කිව්වහම අන්න එතකොට හරි, ස්වධර්ම කුසල කෙනාට නම් සැක තියෙනවා. අර ඔහුට රාගය ප්‍රහීන තමයි, ඔහුට සැක තියෙනවද? ඔව්. හොඳයි, එහෙනම් පරධර්ම කුසල කෙනාට එයාගේ රාගය ප්‍රහීනද? එතකොට එයාට සැක තියෙනවද? අන්න එතකොට බලන්න රාගය ප්‍රහීනයි, හැබැයි ඔහුට සැක තියෙනවද? අන්න එතකොට බලන්න වෙනස් වෙච්ච හැටි. දැන් රාගය ප්‍රහීනයි කියන පදනමේ රහතන් වහන්සේව ඩිෆයින් කළා නම් සෝධර්ම කුසලෙක් කෙනත් රාගය ප්‍රහීනයි, පරධර්ම කුසලෙක් කෙනත් රාගය ප්‍රහීනයි. එහෙමනම් ඒ දෙන්නම රහතන් වහන්සේලා ඒ දෙනමටම සැක තිබිය නොහැක.
නමුත් පරවාදී මතය අනුව එක්කෙනෙක්ට සැක තිබේ, එක්කෙනෙක්ට සැක නැත. ඊට පස්සේ ඉතුරු ඒවා, ඉතුරු කෙලෙස් ටික ඉස්සෙල්ලා හැවි රාගය ගැන, දැන් ද්වේෂය ගැන, මෝහය ගැන, මේ විදිහට එනවා. කෙලෙස් 10ම ගැන අහනවා. අර තේරවාදයේ තුල කෙලෙස් ධර්ම 10ක් හැටියට ඉදිරිපත් වෙලා තියෙනවානේ. ඒ 10ම එකින් එක මෙතන අහනවා. එහෙම අහලා ඊට පස්සේ මොකද්ද කියන්නේ, මේ කියන ඒ කෙලෙස්ය සඳහා ප්‍රතිපදාව වඩලා තියෙනවානේ. ඒ කෙලෙස්ය ප්‍රහාණය සඳහා ප්‍රතිපදාව වඩලා තියෙනවා. රාග ප්‍රහාණයට මාර්ගය භාවිතා කරලා තිනවා, බුද්ධංගේ භාවිතා කරලා තිනවා. ద్వේෂ ප්‍රහාණයට මාර්ගය භාවිතා කරලා තිනවා, බුද්ධංග භාවිතා කරලා තිනවා. මේ විදිහට ප්‍රතිපදාව නිවැරදිව භාවිතා කළා නම් එවන් පුද්ගලයාගේ සියලු කෙලෙස් ධර්ම දුරු වෙලා තියෙනට ඕනේ. එහෙම දුරු වුණා නම් තව දුරටත් සැකයක් තියෙනට බැහැ. ඒකයි මෙතන ඉදිරිපත් කරන මතය. ඒ විදිහට මේක අහගෙන යනවා. ඊට පස්සේ එතකොට එතනදිත් උත්තර ලැබෙන්නේ අර 11 වෙනි ප්‍රශ්නේ දීපු උත්තර දෙකමයි ලැබෙන්නේ. සෝධර්ම කුසලෙක් කෙනා මෙහෙමයි, පරධර්ම කුසලෙක් කෙනා මෙහෙමයි කියලා එක එක කෙලෙස්ය වෙනුවෙන් අහන තැනේදී අර විදිහටමයි උත්තර ලැබෙන්නේ. ඊට පස්සේ 13. සෝධර්ම කුසල රහත් වීත රාගී වෙයි, වීත දෝෂී වෙයි, වීත මෝහී වෙයි. මොකද්ද මේ කියුවේ? නිවනේ තියෙන ගුණ ලක්ෂණ ඒව ටික අරගෙන ඒ අනුව ඇහුවා. හොඳයි. දැන් රහතන් වහන්සේ නම් නිවන ප්‍රත්‍යක්ෂ කරලා තියෙන්නේ, සාක්ෂාත් කරලා තියෙන්නේ. එහෙනම් සෝධර්ම කුසල එක්කෙන අරබයා මේ තත්වය ගැන ඔබ මොකද කියන්නේ? හරි, එයා ගැන නම් ඔව්. පරධර්ම කුසල එක්කෙනා ගැන? අයියා ගැන බෑ. අන්න ඒ විදිහට තවදුරටත් ඒ ලබ්ධියේ පිහිටලාම ඉස්සරහට එනවා. එතකොට මේ හැම ප්‍රශ්නෙකෙදිම කරලා තියෙන්නේ අර මේ ලබ්ධිය නිෂේධනය කරන්න එන පදනමක් අපි දානවනේ. මෙන්න මේ ප්ලට්ෆෝම් එකේදී ඔයා වැරදි කියන එක තමයි මේ මතු කර කර එන්නේ. 14. දැන් අහන්නේ නෙගටිව් එකෙන් නැද්ද කියලානේ අහන්නේ. එහෙමනම් මොකද ඒකට කියන්නේ? පටිලෝමෝ දැන් අහනවා. මම කලිනුත් කිව්වනේ අනුලෝමෝ විතරක් අහලා නවත්තන්නේ නැහැ. ඇයි? එතකොට කෙනෙක්ට තව මොකක් හරි කොක්කක් ඇස්සක් ඔතෙන්ට දාන්න පුළුවන්. ඒ ඔක්කොම වළක්වන්නට මේ ප්‍රශ්න සමුදාය තුළ අනුලෝමිනුත් අහලා සා මේ ප්‍රත්‍යක්ෂ කරවනවා, පටිලෝමිනුත් අහලා ඒ දේම ස්ථිර කරව ගන්නවා. එහෙම කරගෙන තමයි ඉස්සරහට එන්නේ. එතකොට ආයේ කොයි වෙලාවකවත් එයාට පිටපොට පයින්න දෙන්නේ නැහැ. අන්නේ විදිහට කොටු කරගෙන මේ ඉන්නේ. හරිනේ. එතකොට දැන් මොකක්ද අහන්නේ? ඊළඟට අහනවා තව පුච්චාවක්. මේ විදිහට මේ දෙක නැවත ඉදිරිපත් කරවගෙන මෙතන අහනවා. හොඳයි, ද්වේෂයේ ප්‍රණීහායි ප්‍රහීනයි, මෝහයේ ප්‍රහීනයි, මේ විදිහට කෙලෙස් අටම ඉතුරු කෙලෙස් ඔක්කොම ටික ඒ සඳහා මාර්ගාංග මාර්ගයේ සහ බෝධ්‍යාංග වඩලා තියෙනවා. ඊට අමතරව නිවනේ ගුණ අරගෙන බැලුවොත් රහතුන් වීතරාගී, වීත දෝෂී, වීත මෝහී ආදී වශයෙන් උත් තියෙනවා. ඒ ඔක්කොම කාරණාත් එක්ක මොකද ඔයා කියන්නේ? එතකොට මේවට නම් එකඟයි. පරධර්ම කුසලෙක් කෙනාට මේ කතන්දරේ කිව්ව ඔක්කොටම හරි, ඒකට එසේය. ඊළඟට අහනවා මේ පරධර්ම කුසලෙක් කෙනාටනේ, ස්වධර්ම කුසලෙක් කෙනාට දැන් මේ ඇහුවේ නැද්ද කියලානේ. පරධර්ම කුසලෙක් කෙනාට බලමු ඊළඟ ප්‍රශ්නේ. ඔව්, ඊට පස්සේ දැන් මේ විදිහට මෙතන එසේය කියලා පිළිතුරු අරගත්තා නම් අන්න නැවත නිග්‍රහය ඉදිරිපත් කරන්න හොඳ චාන්ස් එක. දැන් බලන්න, අර බලන්නකෝ, අර අර මොනවද මේ මාදැල්ලෙලලා මාළු අල්ලන අය පොරුවේ ඈතින් හෙන රවුමක් ගහලා දැල ඉලාගෙන ඇවිල්ලා ටක් ගාලා ඇදලා ගන්නවා වගේ මෙතනත් බලන්න මේ යාව අපූර්වට එයාගේ මතය වට කරලා ගානට ප්‍රශ්න ටික අහගෙන ඇවිල්ලා ඊට පස්සේ ටක් ගාලා ඔළුවට ටොක් අයින. අන්න ඒ වගේ තමයි දැන් මේ විදිහට ඔයා එකඟ වෙනවා නම් අන්න හරි. ස්වධර්ම රහත් විතරාගේ වීත දාන්. එතකොට මේ පරධර්ම එක්කෙනාටත් මෙහෙමනම් ස්වධර්ම එක්කෙනාටත් එසේ විය යුතුයි නේද කියලා අපෝ මේකට බෑ කියේ. එයි ඔහුගේ ලබ්ධිය. හරි. දැන් ඊළඟට දැන් මේකෙන් තේරෙන්නට ඕනේ මේ සාකච්ඡාව ආපු විදිහ අනුව පරවාදියා හැම වෙලාවකම ඔහුගේ ලබ්ධියෙන් මිදෙන්නට කැමති නැහැ. නමුත්
තේරවාදියා විසින් පැහැදිලිව අවශ්‍ය පදනම ඉදිරිපත් කරලා තියෙනවා. ඔබගේ ඔය මතේ වැරදි කියලා ප්‍රත්‍යක්ෂ කරවන්නට අවශ්‍ය පදනම ඉදිරිපත් කරලා තියෙනවා. මේක මධ්‍යස්ථ මතධාරී විදි කෙනෙක් ඇහුවා නම් ඔහුට තේරෙනවා මේක ඇත්ත තමයි මේ සකවාදියා කියන්නේ කියලා. නමුත් පරවාදියා තම ලබ්ධිය තුලම ඉන්න නිසා ඔහු අවසානටත් කියන්නේ මේකමයි. නහේවං වත්තබ්බේ. හොඳයි, ඊට පස්සේ යනවා සූත්‍ර සංසන්දනයේ. හරිනේ, සූත්‍ර සංසන්දනයේදී ඡේදාංක 15 භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදමයි. මහණෙනි, මම දන්නාහට දක්නාහට ආශ්‍රවක්ෂේ කියමි, නොදන්නාහට නොකියමි, නොදක්නාහට නොකියමි. කොහෙන්ද මේ අරගත්තේ මේ සූත්‍රේ? කාට හරි කියන්න පුළුවන්? මේක තියෙන්නේ සංයුක්ත නිකායේ නිධාන වග්ගයේ තියෙනවා උපනිෂය සූත්‍රයේ කි උපනිෂ සුත්තම්. අන්නේ උපනිෂ සූත්‍රයෙන් තමයි මේක අරගෙන තියෙන්නේ. ජානතෝහම් භික්කවේ පස්සතෝ ආසවාණං කයං වදාමි නො අජානතෝ නො අපස්සතෝ. අන්න දන්නේ නැති දකින්නේ නැති එක්කෙනාට මම මේවා කියන්නේ නැහැ කියලානේ කියලා තියෙන්නේ. අර ඒ කියන්නේ ඇයි? මේක දන්නේ නැති මේක දකින්නේ නැති එක්කෙනාට මේවා තේරෙන්නේ නැහැ. හරි, කිංච භික්කවේ ජානතෝ කිං පස්සතෝ කයෝ හෝති. කුමක් දන්න කෙනාටද කුමක් දකින කෙනාටද මේ 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 වැයවන ස්වභාවය කියන්න පුළුවන්? ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගමෝ. අන්න බලන්න, මේ බලන්න, රූපේ මෙසේය, රූපේ ඇතිවීම මෙසේය, රූපේ අස්තංගමේ මෙසේය. මේ විදිහට ඒ පංචස්කන්ධය ගැන මහන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහ සම්බන්ධයෙන්ම අහනවා. ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගමෝ. ඉති වේදනා ඉති වේදනාය සමුදයෝ ඉති වේදනාය අත්තංගමෝ. ඉති සංකාර, ඔය විදිහට ඒකම අහගෙන යනවා. අවසානයේට ආපු එක තමයි පිළියාල මේ දාලා තියෙන්නේ. ඉති විඥානං ඉති විඥානස්ස සමුදයෝ ඉති විඥානස් අත්තංගමෝ. මේ විදිහට ඒක අහනවා. මෙන්න මේ ටික දන්නේ කෙනාට ආශ්‍රවේ සේවිතී කියලා වදාළ සූත්‍රයක් තියෙනවා නේද? ඔව්, එහෙම සූත්‍රයක් තියෙනවා. මොකද පරවාදියා වුණත් සූත්‍රයක් ගහලා අහපුහාම ලේසියකට ඒක නෑ කියන්නේ නෑ. මොකද ඔවුන්ගේ ත්‍රිපිටකයේ තිබුණා වෙන්නට පුළුවන්. නොයසේ නම් සූත්‍රයක් හා කොයි වෙලාවකවත් ඒ සූත්‍ර ප්‍රතික්ෂේප කළේ නැහැ පරවාදී මතය. මොකද ඒ සූත්‍ර ප්‍රතික්ෂේප කරලා එනවා නම් ওই දැන් ඉන්න කට්ටිය වගේ අපිට වාදයක් ගොඩනගන්නට බැහැ. තේරෙනවා නේද ඒක? හැම වෙලාවකම මේ සූත්‍ර ගැන අහන හැම වෙලාවකම පරවාදීය එවැනි සූත්‍රයක් තියෙන වගේ පිළිගන්නවා. ඒ මතයට එකඟ වෙනවා. හැබැයි ඔහුගේ ලබ්ධිය ඊළඟට කියනවා. එසේය. දැන් ඒ අනුව මෙන්න මෙතනදිත් නිග්‍රහය ඉදිරිපත් කරනවා තකවාදියා. ඒ කරුණින් රහත්හට සැක ඇතැයි නොකිය යුතුමයි. අන්න බලන්න, මේ සූත්‍රය ඉස්මතු කරලා මේ සූත්‍රයේ තියෙන කාරණාව අනුව තව දුරටත් රහතුන්ට සැක තියෙනවා කියලා ඔබ කියන්නට එපා කියලා ඔහුට නිග්‍රහය ඉදිරිපත් කරනවා. දැන් මට කවුරු හරි කියන්න මේ අනුලෝම පාපනා කියලා මෙතන මේ කෙටියෙන් දීලා තියෙන එක පෙළපොත මෙහෙමමයි. මේක කාගේද මේ පාපනාව? සකවාදියාගේද පරවාදියාගේද? කොහොමද අපි ඒක අඳුරගන්නේ? සහවාදියාගේ සකවාදියා. ඔව්. ඒයි මේ ප්‍රශ්නේ මුලින් ඇහුවේ කවුද? පුච්චාව කාගේද? සකවාදියා. සකවාදී පුච්චාව. සකවාදී පුච්චාවෙන් ඉදිරියට ආවා නම් ඔහුටම තමයි හිමි වෙන්නේ තපනාව, පාපනාව සහ නිග්‍රහය. ඒ තුනම ඒ ප්‍රශ්නේ අහපු එක්කෙනාටයි අදාළ වෙන්නේ. හරි, ඊට පස්සේ 16 වෙනි එකේදී තවත් සූත්‍රයක් අරගන්නවා. මේ මොකද්ද මේ සූත්‍රය? භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදමයි. මහණෙනි, මම දන්නාහට දක්නාහට ආශ්‍රවේශයක කියමි. දැන් ඉස්සෙල්ල කිව්වේ මොකද්ද? ඉස්සෙල්ල තිබුණේ මොකද්ද? මේ ආශ්‍රවේශය කියන්නේ කුමක් දන්නාහට කුමක් පංචස්කන්ධයේ ඇතිවීම පැවතීම නැතිවීම දන්නේ කෙනාටයි ආශ්‍රවේශය වෙනවා කියලා කියන්නේ. දෙවෙනි එකේදී කියලා කියන ආශ්‍රවේශය නොදන්නාහට නොදන්නාහට නොකියමි. කුමක් දන්නාහට කුමක් දන්නාහට. අන්න දැන් මෙතනදී ගන්නේ අර පංචස්කන්ධයේ
ඇතිවීම පැවතීම නැතිවීම නෙමෙයි මෙතනදී අරගන්නේ දුකකයි. අන්න ජානතෝහං භික්කවේ පස්සතෝ ආසවානං කයං වදාමි නො අජානතෝ නො අපස්සතෝ කිංච භික්කවේ ජානතෝ කිං පස්සතෝ ආසවානං කයෝ හෝති ඉදං දුක්ඛන්ති භික්කවේ. අන්න මෙය දුකයි කියලා දන්නේ කෙනාට, මෙය දුකේ හේතුවයි කියලා දන්නේ කෙනාට, දකින්නෙක් කෙනාට මෙය දුකේ නිරෝධයයි කියලා දන්නේ කෙනාට, දකින්නෙක් කෙනාට මෙය දුකේ දුකින් නිරුද්ධ වීමේ ප්‍රතිපදාවයි කියලා දන්නේ කෙනාට, දකින්නෙක් කෙනාටමයි ආශ්‍රවයක්ෂය වෙන්නේ එය දේශනා කරන්නේ. හරිද? යන්න එහෙම සූත්‍රයක් තියෙනවා නේද? ඔව්. මොකද්ද මේ සූත්‍රය? සංයුක්ත නිකායේ මහා වග්ගයේ සත්‍ය සංයුක්තයේ තියෙනවා. කෝටි ගාම වග්ගයේ ආසවක්ඛය සූත්‍රය කියලා එකක් තියෙනවා. ආසවක්ඛය සූත්‍රය. ඒක තමයි මෙතනදී ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ සූත්‍රය අනුව චතුරාර්ය සත්‍ය දන්නේ කෙනාටයි ආශ්‍රේෂය වෙන්නේ කියලා කියලා තියෙනවානේ. එහෙම එකක් තියෙනවා දෝ. එහෙමනම් රහතන් වහන්සේට මේ කියන චතුරාර්ය සත්‍ය අවබෝධය ඔබ පිළිගන්නවා නම් අන්න ඒ කර්ණේ හේතු කොටගෙන රහතුන්ට සැක තියෙනවා කියලා නොකිය යුතුමයි. අන්න බලන්න නිග්‍රහය ඉදිරිපත් කරන මේ පාපනාව ඊට පස්සේ නිග්‍රහයත් ඒ විදිහටම දෙනවා. 17. 17 සැක තියෙනවා දෝ මේ ඇවිල්ලා තියෙන මූලික තර්කාංගේනේ. ඊට පස්සේ වෙන තවත් සූත්‍රයක්. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනු ලැබෙයි. මහණෙනි හැම සකසා අභිඥාවසෙන් නොදන්නේ පරිඥාවසෙන් නොදන්නේ. මොකද්ද මේ සූත්‍රය? මේ ඇවිල්ලා කුද්දක නිකායේ ඉති උත්තක පාළියේ තියෙනවා සබ්බ පරිඤ්ඤා සුත්තං කියලා එකක්. සියල්ල පිරිසිඳ දන් දැක යුතු සූත්‍රය කියලා ඩොණ ගන්න පුළුවන්. සබ්බ පරිඤ්ඤා සුත්තං. ඒක කියන්නේ නනු උත්තම් භගවතා සබ්බම් භික්කවේ අනබිජානං අපරිජානං අවිරාජයං අප්පජහං අබබ්බෝ දුක්ඛඛාය. අන්න එතනදිත් කියන්නේ පිරිසිඳ දැකීම සාර්ථකව කරපු එක්කෙනාටයි දුක්ඛය වෙන්නේ. එසේ නැති එක්කෙනාට දුක්ඛය අභව්‍ය වෙයි. අන්න බලන්න පිරිසිඳ දකින්න එක්කෙනාටමයි දුක්ඛය වෙන්නේ, පිරිසිඳ නොදකින්න කෙනාට දුක්ඛයක් පණවන්නේ. ටෝනි ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී අර තිපරිවට්ටය දේශනා කරන තැන බුදුහාමුදුරුවෝ කිව්වනේ ඉදන් දුක්ඛං අරිය සච්ඡන්ති මේ භික්ඛවේ පුබ්බේ අනුසුතේසු ධම්මේසු ආදි වශයෙන් කියන. ඒ කිව්වේ මොකද්ද? එතකොට දුක්ඛ සත්‍යේ සත්‍ය ඥානය. ඊළඟට කිව්වේ මොකද්ද? දුක්ඛ සත්‍යේ කෘත්‍ය ඥානය. දුක්ඛ සත්‍ය සඳහා කළ යුතු කෘත්‍ය මොකක්ද? හැම කෘත්‍යෙම දුක්ඛ සත්‍යයට අදාළ වෙන්නේ නැහෙනේ. දුක්ඛ සත්‍යයට අදාළ වෙන්නේ පරිඤ්ඤා කෘත්‍ය. සංකෝ පනිදන් දුක්ඛං අරිය සච්ඡං පරිඤ්ඤයන්ති මේ භික්ඛවේ පුබ්බේ අනුසුතේසු ධම්මේස චක්ඛු මුදපාදි ඥානං මුදපාදි පඤ්ඤා මුදපාදි විද්‍යාව මුදපාදි ආලෝක මුදපාදි. එහෙමනේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ තිපරිවට්ටේ දේශනා කරගෙන ආවේ. ඊළඟට ඒ මොකද්ද? එතකොට සත්‍ය ඥාන නෙමෙයි කෘත්‍ය ඥාන. ඊට පස්සේ මොකද්ද වෙන්න ඕනේ? කෘතඥාන. කොහොමද කෘතඥානය කිව්වේ? සංකෝපනිදන් දුක්ඛං අරිය සච්ඡං පරිඤ්ඤා තන්ති මේ භික්ඛවේ පුබ්බේ අනුසුතේසු ධම්මේසු. අන්න එතකොට ඉදන් දුක්ඛං අරිය සච්ඡන්ති මෙයයි දුක්ඛ සත්‍ය. අනිත් එක එක්කෙනා කියන දුක්ඛ දුක නෙමෙයි දුක්ඛ සත්‍ය. මෙන්න මෙයයි නිවැරදි දුක්ඛ සත්‍ය. ඒට කුමක් කළ යුතුද? කෘත්‍ය ඥානය. පරිඤ්ඤයන්ති පිරිසිඳ දැක යුතුයි. ඊට පස්සේ කෘතඥානය කොහොමද කියන්නේ? පරිඤ්ඤා තන්ති මම පිරිසිඳ දැක්කෙමි. අන්න ප්‍රත්‍යක්ෂයාව මම පිරිසිඳ දැක්කෙමි. පිරිසිඳ දක්නා ලදිමි. ඒකනේ කිව්වේ සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන. ඒතකොට දුක්ඛ සත්‍ය සම්බන්ධයෙන් ඒ තුන ඒතර කෘත්‍ය ඥානය වෙන්නේ පරිඤ්ඤයන්ති මේ පිරිසිඳ දැකිය යුතුයි කියන එක. හරිද? ඒ එසේ පිරිසිඳ දැක්කේ නැති කෙනාට මේ විදිහට දුක්ඛකය අභව්‍ය වෙයි. අන්න දුක්ඛ දුක ක්ෂය වෙන්නේ නැහැ. හරිද? දැන් මේ නිසා තමයි අපි ධම්මසංගණීය පුරාවටත් එහෙම නැත්නම් අභිධර්මීය පුරාවටත්
මේ තියෙන පරමාර්ථ ධර්ම බෙදලා 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 පෙන්නන. ඊළඟට දැන් බලන්න උදාහරණයක් අපි ගමු. රූපස්කන්ධය කියලා ගත්ත තැන සූත්‍රාන්ත ක්‍රමෙන් ඒක 11 ආකාරයකට බෙදලා පෙන්නනවා. හරිද? එතකොට අභිධර්ම ක්‍රමයට 28 ආකාරයකට බෙදලා පෙන්නනවා. ඒ බෙදලා පෙන්නලා ධම්මසංගණිය තුර කොයි තරම් නම් ඒක තව දුරටත් බෙදෙනවද? ඒක විදේන, දුවිදේන, තුවිදේන, චතුද්විදේන, පංචවිදේන මේ විදිහට එකනක් බෙදුවානේ 11 ආකාරයකට. හරි, මේ හැම විදිහකටම බෙදීම තුර මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? මෙන්න මේ කියන පරිඥා කෘත්‍යයට උපකාරයක් තමයි ඒ පෙන්වන්නේ. එසේ ඔබ ඒක බෙදලා බෙදලා දකින්නට අසමත් නම් ඔබට පරිඥා කෘත්‍ය සාක්ෂාත් වෙන්නේ නැහැ. පරිඥා කෘත්‍ය සපිරෙන්නේ නැහැ. ඒ නිසායි පරිඥා කෘත්‍ය සපුරා ගැනීමට අවශ්‍ය පදනම මේ කියන ධම්මසංගණී, විභංග, ධාතුකතා මේ ආදී ඒ වගේ ඒවා ක්‍රමයෙන් පෙන්නගෙන ඉන්නේ. අර පරිඥා කෘත්‍යයට අදාළ කරුණු හොඳට කාවත් දන්න ඕන නිසා. මේ නිසායි අපි ධර්මයේ කියන එක විපස්සනාව සඳහා පදනම කියන්නේ, භූමිය කියන්නේ, අත්‍යවශ්‍ය කාරණයක් කියන්නේ. එය දන්නවා නම් ඒ විපස්සනාව දා පහසුවෙන් කරගන්න පුළුවන්. ඒකයි. එතකොට මෙන්න බලන්න, දැන් බලන්න මේව සූත්‍රවල තියෙනව නැතුව නෙමෙයි. මොකද එකම තථාගතයන් වහන්සේගේ ධර්මය. ඒ මිසක් සූත්‍ර කියලා වෙන දෙයකුයි අභිධර්ම කියලා වෙන දෙයකුයි දෙසුවා නෙමෙයි. පරියාය දෙකකින් එකම දහම් කරුණ විස්තර කළා. නමුත් සූත්‍රාන්තයේදී තියෙන්නේ සම්මුතිය පාදක කරගත්තු සරල දේශනාවක් කියලා කියන්න පුළුවන්. අභිධර්මයේදී තියෙන්නේ එය ඉතා ගැඹුරින් ඇනලයිස් කරලා හරි පරමාර්ථ වශයෙන් දක්වමින් කරන දේශනාව. එය හරියට දන්නවා නම් මේ පරිඥා කෘත්‍ය, ප්‍රහාණ කෘත්‍ය, සච්චිකාතබ්බ කෘත්‍ය සහ භාවේ තබ්බ කෘත්‍ය කියන ඒ ඒ චතුරාර්ය සත්‍යයෙන් ඒ ඒ සත්‍යයට අදාළ කෘත්‍යය පැහැදිලිව හඳුනා ගන්නටත් පුළුවන්. එය භාවිතා කිරීමේදී, වැඩිීමේදී එය සාර්ථකව කරගන්නත් පුළුවන්. හරි. ඒතොර දැන් මෙතන 17 වෙනි ඡේදයේ මොකක්ද ඇහුවේ? මෙන්න මේ කියන සූත්‍රයේ අරගෙන මොකද්ද මේ සූත්‍රය? සබ්බ පරිඤ්ඤා සුත්තං, සියල්ල පිරිසිඳ දැකිය යුතු සූත්‍රය. ඒ සූත්‍රය අනුව මේ විදිහට දුක්ඛක්ඛය කරන්නට නම් මේ විදිහේ පිරිසිඳ දැකීම කරලා තියන්නට ඕනේනේ. එහෙමද? ඔව්. එහෙමනම් එසේ පිරිසිඳ දැක්ක කෙනෙක්ට තව දුරටත් සැකයක් ඉතුරු වෙන්නට බැහැ. යම් මේකෙන් සැකයක් තියෙනවා නම් ඒ කියන්නේ පිරිසිඳ දැක්කේ නැහැ. අන්න බලන්නකෝ තර්කයේ දාපු හැටි. මේ සූත්‍රයෙන් ඇත්තටම ඒක තමයි ඉලක්ක කළේ. ඒ ඉලක්කේම තමයි මේ ස්වාමින් වහන්සේ අරගත්. මේකේ ලස්සන තමයි මේ අපේ මොග්ගලිපුත්ත තිස්ස මහරහතන් වහන්සේ මේ අරගෙන තියෙන්නේ ථේරවාදී ත්‍රිපිටකයෙන්මයි මේ කරුණු ඔක්කොම අරන් තියෙන්නේ. ඒක තමයි මේක තියෙන සුන්දරත්වය. එතකොට දැන් අපිට වෙලා තියෙන්නේ අපිට මුළු ත්‍රිපිටකේ කටපාඩම් නැහෙනේ. ඒ නිසා අපිට පුළුවන් කතාවත්තු ප්‍රකරණය අධ්‍යයනය කිරීම තුළින් රිවර්ස් එකට ගිහිල්ලා බලන්න, ආපහු පෙළ දහමට ගිහිල්ලා බලන්න පුළුවන්. මේ සූත්‍රයේ මෙහෙම තියෙනවා, එහෙනම් පදනම මෙහෙමයි. අන්න ඒ වගේ මේක අපිට යොදා ගන්නට පුළුවන්. හරි, ඊට පස්සේ 18 වෙනි එක තව සූත්‍රයක් එතන. එතන සූත්‍රයේ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනු ලැබෙයි ආර්ය ශ්‍රාවකයා දර්ශන සම්පත් පහළ වෙන්නාහම අභිස්ථාන සදෙනුකු. මොකද්ද මේ සූත්‍රය? මේ සූත්‍රය මොකද්ද කියන්නේ? සහවස්ස දස්සන ඒක නේද විබේ. ඔව්, පාලි පැත්ත බලන්න අහු වෙනවා. මොකද්ද සූත්‍රය? රතන සූත්‍රය. රත්න සූත්‍රය කුද්දක නිකායේ තියෙන රතන සූත්‍රය. සහවස්ස දස්සන සම්පදාය චතු මොකද්ද? සහවස්ස දස්සන සම්පදාය අයස්සු ධම්මා අයස්සු ජහිතා ධම්මා භවන්. ජහිතා භවන් සක්කාය දිට්ඨි විචිකිත්තංච සීලබ්බ සංවාපි යදච්චි කිංචි. අරනේ මේ විදිහට නෙගත්තේ. අන්න මේ විදිහට සහාව අස්ස කොහොමද ඒක ගන්නෙ? අස්ස අස්ස ඒව සහ ඒව අස්ස නේද? ඔව්. මේ විදිහට ඒ සෝවාන් වෙච්ච එක්කෙනාගේ
දර්ශන සම්පත්තියෙන්, ඒ කියන්නේ පළමුවෙන්ම නිවන දැකීම නම් වූ සෝවාන් මාර්ගය සමගම අයස්සු ධම්මා ධර්ම තුනක් ජහිතා භවಂತಿ ප්‍රහාණය වෙයි. හරි, එහෙම කියලා නැවැත්තුවේ නෑ. මොනවද ඒ ධර්ම තුන කියලා තථාගතයන් වහන්සේ කිව්වා. කොයි වෙලාවකත් තථාගතයන් වහන්සේ අපුවර ඩක් එහෙම නැත්නම් බාගෙට කියලා නවත්තලා තියන්නේ. අපූර්වට කියනවා තයස්සු ධම්මා ජහිතා භවಂತಿ, ධර්ම තුනක් ප්‍රහාණය වෙනවා. මොනවද ඒ තුන? සක්කාය දිට්ඨි විචිකිච්ඡාංච සීලබ්බතං වාපියදත්ති කිංචි. අන්න ඒ විදිහට මෙහෙම ධර්ම තුනක් ප්‍රහාණය වෙනවා. එතන මොකක්ද ඇත්තට මේ කරලා තියෙන්නේ? එලෙස් ඇති වෙන්නට තියෙන ප්‍රධාන කාරණා තුන මේ සෝවන් වීමත් සමග ඉවත් වෙනවා කියලා නෙමෙයි කිව්වේ. සක්කාය දිට්ඨියත් විචිකිච්ඡාවත් තියෙනවා නම් සීලබ්බත පරාමාස කියන එක සක්කාය දිට්ඨියම කොටසක් හැටියට ඇටච් කරලා ගන්න පුළුවන්. කෙලෙස් ඇතිවීමට මූලික වෙන ප්‍රධානම පදනම් තුනක් තමයි මේ ඉවත් කරන්නේ සෝවන් වීම සමග. ඒ නිසා නිතරම ඊට පස්සේ අපායට යන්නේ නැත්තේ. හරි, චතුහ පායේ ච විප්පමුත්තෝ. අන්න යම් කිසි ආකාරයකට තමන්ගේ මල්ලේ තව ඉතුරු වෙච්ච මොනවා හරි කෙලස් ටිකක් තියෙනවා නම් තියෙනවනේ අනිවාර්යයෙන්ම. අන්න ඒ වගේ ඒ විපාක වටයද අයින් කරනවා. කොතන තියෙන විපාක වටේද? අපායට යාමේ තියෙන විපාක වටේ අයින් කරනවා. ඒතර බලන්න පළවෙනි පද තුනෙන් කිව්වා කෙලස් වටේ ගැන. චතුහ පායේ ච විප්පමුත්තෝ කිව්වහම විපාක මට්ටමත් අයින් කළා. කොතන විපාකයේද? අපායගාමී වීමේ විපාකේ අයින් කළා පෙන්නනවා. ඊට පස්සේ චච්ඡා විඨානානි අබ්බෝ කාතුම්. මොකද්ද ඒ කිව්වේ? අන්න තව දුරටත් විපාකයකට මුල් වන යම් කම්ම වටයක් ඇති වෙන්න පුළුවන්ද? එයත් නැතේ කියලා කිව්වා. කාටද නැත්ති? සෝවාන් ආරි ශ්‍රාවකයාට. චච්ඡා විඨානානි අබ්බෝ කාතුම්. ඒ අනුව මේ පද ටිකෙන් මොනවද කිව්වේ? කෙලෙස් වට්ටය අයින් කරලා පෙන්නවා. ඒ කෙලෙස් වට්ටයෙන් තවදුරටත් විපාක වට්ටයක් තියෙනවා නම් ඒයින් අපායගාමි විපාක වට්ටය අයින් කරලා පෙන්නවා. චචා බිටානානි අබබ්බෝ කාතුන්. ඊට පස්සේ අබබ්බෝ කාතුන් කිරීමට නොහැකි වෙයි, කර කෙරෙන්නේ නැහැ. ඒ කියන්නේ මොකද්ද? අනාගත කම්ම වට්ටයත් අයින් කළා. කුමකට අදාළවද? සක්කාය දිට්ඨියට අදාළව. හරි, එතකොට දැන් කෙලෙස් වට්ටය, විපාක වට්ටය, කම්ම වට්ටය කියන මුල් තුනම අයින් කරලා දැම්මනම් මෙවැනි රහතන් වහන්සේ කෙනෙක්. අන්න රහතන් වහන්සේගේ ගුණ ටික පෙන්නුවේ. දැන් මේ විදිහට වදාළ සූත්‍රාන්තරයක් තියෙනව නේද? එසේය. අන්න එහෙම තියෙනවා නම් එතකොට මේ සෝවාන් වෙනකොටම විචිකිච්ඡාව අයින් වුණා නම් රහතන් වහන්සේ ගැන කවර කතාද? රහතුන්ට සැක තියෙනවායි කියලා නොකිය යුතුමයි කියලා නිග්‍රහය ඉදිරිපත් කළා. හරි, කොහොම ලස්සනට ඒවා ගලපලා ඉදිරිපත් කරලා තියෙනවා. ඊට පස්සේ 19 දී භාග්‍යවතුන් වහන්සේ තවත් සූත්‍රයක්. යම් සමයක ආරි ශ්‍රාවකයාට යම් කිසි සමුදේ ධර්මයක් ඇද්ද, ඒ හැම නිරෝධ ස්වභාවය විරජං මීතමලං ධම්මචක්කුං උදපාදි. මොකද්ද මේ සූත්‍රය? මේ වාක්‍ය නම් අපිට හම්බ වෙනවා ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ අවසානයේට ආවනේ. මොකද්ද මේ වාක්‍ය? ඉමස්මින්ච පන වෙය්‍යාකරණස්මින් භංජමානේ ආයස්මතෝ කොණ්ඩඤ්ඤස්ස විරජං වීතමලං ධම්මචක්කුං උදපාදී යංගින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති කියලා ආවනේද ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ. හැබැයි මේ අරන් තියන්නේ ත්‍රිවිධ සංයෝජන කෙනෙක් ප්‍රහාණය වෙත් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරමාර්ථ සූත්‍රාන්තයක් තියෙනවාද? හරි, මේ තියෙන්නේ දීඝනිකායේ මහවග්ගයේ තියෙන මහා ප්‍රධාන සූත්‍රයේ මේ අරන් තියෙන්නේ. දැන් එකම කාරණේ බොහෝ සූත්‍රවල තියෙන්න පුළුවන්. මෙතෙන්ට මේ අරන් තියෙන්නේ මහා දීඝනිකායේ මහා වග්ගයේ තියෙන මහා ප්‍රධාන සූත්‍රය. යස්මින් භික්කවේ සමේ අරිය ශාවකස්ස විරතං විරජං වීතමලං ධම්මචක්කුං උදපාදි යංගින්ච සමුදය ධම්මං සම්බන්ධං නිරෝධ ධම්මන්ති සහ දස්සනුප්පාදා භික්කවේ අරිය ශාවකස්ස තීනි සංයෝජනානි පහීයන්ති සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසෝ ති. අන්නේ කියන සූත්‍ර පාඨය මේ අරගත්තු. හරි, එතකොට ඒක සමාවෙන්නේ දීඝනිකායේ කොතනද? දීඝනිකායේ මහා වග්ගයේ
දීඝනිකාය පොත් ඔව් තුනයිනේ තියෙන්නේ. ඔව් ඒකේ මහා වග්ගයේ තියෙන මහා ප්‍රධාන සූත්‍රය. ප්‍රධාන මහා ප්‍රධාන ඔව්. සත් බොහොම තිස් හරි. ඒක තියෙන විදිහට මෙහෙම එකක් තියෙනවද? ඔව්, එහෙම සූත්‍රයක් තියෙනවා. එහෙමනම් මේ විදිහටත් යමෙකුට ධර්ම දහම් මැස පහල වුණා නම් ඒ සමගම මේ විචිකිච්ඡා සීලබ්බත පරමසයින් වෙනවා කියලා බුදු දේශනාවක් තියෙනවා නම් තවදුරටත් රහතුන්ට සැක තියෙනවා කියලා ඔබ කියන්නට එපා කියලා විග්‍රහය ඉදිරිපත් කළා. ඊට පස්සේ 20 භාග්‍යතුන් වහන්සේට තව සූත්‍රයක් අරගත්තා. යම් කලෙක කෙලෙස් තවන වර ඇති ධ්‍යාන කරන බාහිර තාපී වූ රහත් හට අනුලෝම පත්‍යාකාර ප්‍රතිවේදක වූ බෝපැකි බෝධිපාක්ෂික දහම උපදිද්ද එකල ඔහුට හැම සැකයෝ පහළ වේ භාවයේ යම් හේතුවකින් සහිතක දුක්ඛස්කන්ධ ධර්මය දන්නේ වේද එහෙයින්. අන්න එතකොට මේ දේශනා පාඨය අනුව මොකද්ද මෙතන කියන්නේ? හොඳට බලන්න. මේ සූත්‍රය අරගෙන තියෙන්නේ කුද්දක නිකායේ උදාන පාළියේ උදාන පාළියේ එන පඨම බෝධි සූත්‍රය කියන සූත්‍රය. එතන තියෙනවා පඨම බෝධි සූත්‍රය, ද්විතීය බෝධි ආදී වශයෙන් ඇති. මේ අරන් තියෙන්නේ පඨම බෝධි සූත්‍රය. යදාහවේ පාතු භවන්ති ධම්මා ආතාපිනෝ ජායතෝ බ්‍රාහ්මනස්ස අතස්ස කංකා වපයන්ති සබ්බා යතෝ පජානාති සහේතු ධම්මන්ති කියන ගාථාව මෙ අරන් තියෙන්නේ. එක පෙළේ තියෙනව නේද? ඔව්, මේ පෙළ පොතේ තියෙන 1 2 3 4 5 6යි. පාලි පැත්ත බලන්නකො, ගාථා 6 දීලා තියෙනවා. ඒකේ පළවෙනි ගාථාව පඨම බෝධි සූත්‍රයෙන්. පඨම බෝධි සූත්‍රයෙන් යදා හවේ යම් කලෙකි යදා හවේ පාතු භවಂತಿ යම් කලෙහි පහළ වෙද උපදිද්ද. හරි, ධම්මා මොනවද ධම්මා කියලා ගත්තේ? බෝධිපාක්ෂික ධර්මය. හරි, අනුලෝම පච්චයාකාර ප්‍රතිවේද සාධක බෝධිපාක්ෂික ධර්මයෝ ප්‍රකාශ වෙත් පහළ වෙත්ද. ඊළඟට පාතු භවಂತಿ මා අත මනස් ජානාති සහේතු ධම්මන්ති. අන්න එතකොට එතන ධම්මං කියලා කිව්වෙ චතුරාර්ය සත්‍ය ධම්මයෝ. ඊළඟට කෙලස්තවන අර්ථයෙන් වී ආතාප කෙලස්තවන අර්ථයෙන් ආතාප ආතාපි කියන්නේ ඒකනේ. සම්‍යක් ප්‍රදාන වීර්ය පවත්වනවා. ජායතෝ ධානයන්ගෙන් නෑ ජායතෝ ජායතෝ කියලා ගන්න මොකද්ද මෙතන? දැනගත්ත කියන එක නේද සර්? මේකෙන් නෑ ජා මා ප්‍රාණ ජායනන තියෙන ජායතෝ ආලම්බන උපනිද්‍යාන ලක්ෂණ උපනිද්‍යාන නම් වූ ධානයේ. මේ තියෙන්නේ රූපාවචර රූපාවචර ධාන කරනවා අය කියන එක. දැන් මට තේරෙන විදිහට මෙතන අරගෙන තියෙන්නේ අංග සමතික්‍රමණය කරන්නා වූ අංග සමතික්‍රමණය කරන්නා වූ රූපාවචර ධානත් ආරම්මණ සමතික්‍රමණය කරන්නා වූ අරූපාවචර ධානත් අන්න ඒ එවැනි එවැනි ප්‍රත්‍යාකාරව ප්‍රතිවේද කරන කෙනෙක් බ්‍රාහ්මණස්ස කියලා කිව්වේ සීනාශ්‍රවය රහතන් වහන්සේ. අතස්ස කංකා වපයන්ති මෙන්න මේ විදිහට ප්‍රතිපදාවේ ආවනම් අතස්ස එකල්හි කංකා වපයන්ති මෙසේ පහළ වූ ධර්මයෝ තියෙනවා නම් ආන්ගේ වෙලාවට කංකා වපයන්ති සැක ඇති වෙන්නට බැහැ. මෙතන අටුවාව නෙමෙයි. ඈ මේ පඨම බෝධි සූත්‍ර අටුවාව විස්තර කරනවා. මෙතන කංකා කියලා අරගත්තේ
16 ආකාර සැකය කියලා. ඒතර මොකද්ද මේ කියන්නේ? මෙන්න මේ විදිහට කෙලෙස් තවන වැර ඇති ධාන උපදවන රහතන් වහන්සේට හරි මේ කියන ධාන උපදවන රහතන් වහන්සේට යම් වෙලාවක බෝධිපාක්ෂික ධර්ම ආදී චතුරාර්ය සත්‍ය දහ ආදී දහම් උපදිනවාද යන්නේ වෙලාවට ඔහුට සියලු සැකයෝ පහව යති කියන මේ ගාථාව. කෙටියෙන් කිව්වොත් රහතන් වහන්සේට මේ රහත් බව ලබන වෙලාවේදී සියලුම සැක පහව යයි කියලා කෙලින්ම සූත්‍ර දේශනාව මෙහි අරන් තියෙනවා. හරිද? ඇයි එහෙම වෙන්නේ? සහේතුක වූ දුක්ඛස්කන්ධ ධර්මය දන්නේ වේද වෙයි. අන්න දුක අර ප්‍රහාණය මේ පිරිසිඳ දැක්ක නිසාවෙන්. එහෙමනම් තව දුරටත් සැක තිබිය නොහැකි කියන පාඨය තමයි මේ අරන් පෙන්වුවේ. එතකොට මේ පඨම බෝධි සූත්‍රයෙන් දැන් මේකේ පඨම බෝධි සූත්‍ර අටුවාව කියනෝනේ 16 ආකාර සැකයක් ගැන. නිකමට අපි බලලා යමු මොනවද ඒ 16 ආකාර සැකය. කාල තුනට බෙදන්න. අතීත, අනාගත, වර්තමාන කියලා කාල තුනට බෙදන්න. අතීතයට සැක 5යි, අනාගතයට සැක 5යි, වර්තමානයේ සැක 6යි. එතකොට 5යි, 10යි, 16යි. මෙන්න මේක මේ විදිහට සැක ටික අරගන්න. මේ සැක ටික අරගන්න ඕගොල්ලන්ට ලේසි තැනක් තමයි මජ්ක්‍ධිම නිකායේ මූල පඤ්ඤාසකයේ තියෙන සබ්බාසව සූත්‍රය. සබ්බාසව සූත්‍රයේදීත් මේ සැක ටික මේ ආකාරයෙන්ම දක්වලා තියෙනවා. මම දැන් අතීතයට ගත්තාම සැක 5යි. අතීත කාලයේ වුණාද? ඒ කියන්නේ අතීත කාලයේ හිටියද? අතීත කාලයේ නැද්ද? එතන තුන දෙකයි. අතීත කාලයේ කවරෙක් විදිහටද හිටියේ? අතීත කාලයේ කොයි විදිහටද හිටියේ? එතනත් දෙකයි, හතරයි. අතීත කාලයේ කවරෙක් සිට කවරෙක් වූවද? අන්න පහයි. පස්වෙනි එකයි. ඒ කියන්නේ මම හිතන්නකො මෙහෙම, මම දුටුගැමුණු රජ්ජුරුවෝ කාලේ මම මොකෙක් හරි හිතන්නකො හම්දාස බෙලෙක්ව ඉඳලා එතනින් පස්සේ මම දෙවිය ලෝකෙට ගියා කියලා, හරි මොකක් හරි කියලා. අන්න එතකොට අතීත කාලයේ කවරෙක් සිට කවරෙක් වූයෙම්ද? අන්න ඒ වගේ මෙතන පහයි. ඒතර අනාගතයටත් ඒ වගේම පහයි. වර්තමානයේට වර්තමානයේහිද තමන් කෙරෙහි සැක ඇත්තේ වෙයි. මම වෙම්දෝයි මම නොවෙම්දෝයි කියලා ඔන්න එතන දෙකයි. කවරෙක් වෙම්දෝ කෙසේ වෙම්දෝ කියලා දෙකයි, හතරයි. කොහෙන්ද ආවේ කියලා එකයි, පහයි. කොහෙද යන්නේ කියලා එකයි, හයයි. එතකොට මෙන්න මේ කියන 16 සමහර තැන්වල වෙසි ආකාර කියනවා නේද? ඒ සක්කායි දිට්ඨිය විස්තර කරන තැන විසි ආකාරයකට අරගන්නවා. ඔව් මේවම තමයි නේද අහලා තියෙන්නේ. එතන අරගන්නේ ඩක්ටර නෑ, එතන අරගන්නේ පංචස්කන්ධය. පංචස්කන්ධය මුල් කොටගෙන නේ අහන්නේ. ඔව් විසි ආකාර. රූපං අත්තතෝ සමනුපස්සති අත්තනීවා රූපං රූපං වා අන්නේ වගේ මොකද හතරකටනේ අරගෙන. ඒක එකකට හතර ගානේ ස්කන්ධ පහට 20යි. එතන අරගන්නේ මේ විදිහට. මේ තියෙන්නේ සැකය තමන්ගේ පංචස්කන්ධ පැවැත්ම පිළිබඳව තියෙන සැක. ඒතකොට ඒක කාල ભેදය අනුව මෙසේ 16 ආකාරයකට කරලා ගන්නට පුළුවන්. අන්නේ ටික තමයි රහත් වෙන වෙලාව විදිහ නැති වෙන්නේ. ඒ අනුව රහතන් වහන්සේට කොයිම වෙලාවකවත් මම අතීතයේදී හිටියද එහෙම නැත්නම් මම හිටියේ කොයි විදිහටද කියන සැකය ඇති වෙන්නේ නැහැ. ඇයි? මෙතන ස්කන්ධ පැවැත්ම තේරුම් ගත්ත නිසා. හරි, ඊට පස්සේ ඒ 20 වෙනි කීම ඇති ඡේදයේම තියෙන දෙවෙනි ගාථාව. යදා හවේ පාතු භවಂತಿ ධම්මා ආතාපිනෝ ජායතෝ බ්‍රාහ්මනස්ස අතස්ස කංකා වපයන්ති සබ්බා යතෝ කයං පච්චයානං අවේදීති. අන්න එතකොට මොකද්ද කියන්නේ? මුලපද තුනම සමානයි. අර විදිහට කෙලස් තවන වීරයෙන් යුතුව ධාන උපදවලා, ධාන විතරක් නෙමෙයි එතන ප්‍රතිපදාව වඩලා කෙලස් නැති කරපු බෝධිපාක්ෂික කෙලස් නැති කිරීම තුළ බෝධිපාක්ෂික ධර්මය උපදිලා තිබුණා නම්, ඒ කියන්නේ බෝධි ඒ කියන්නේ පූර්ණව ප්‍රතිපදාව වැඩුවා නම්, ඒ වෙලාවේදී ඔහුට සියලු සැකයෝ නිරුද්ධ වෙනවා. කුමක් හේින්ද? අවිද්‍යාදී ධර්මයන්ගේ අනුත්පාද නිරෝධ සංඛ්‍යාත වූ ශ්‍රය සාක්ෂාත් කර නිසා. හරිනේ. අන්න එතකොට
කෙලෙස් අයින් කරපු නිසා යතෝ කයං පච්චයාන අන්න මෙසේ සසර පැවැත්මට හේතු වන කාරණා ටික නිරුද්ධ කරපු හේයින් අන්න එසේ එහෙම වෙලාවේදී එයාට සැක ඇති වෙන්නේ නැහැ කියලා මේ විදිහට තවත් බුද්ධ දේශනාවක්. මේක තියෙන්නේ අර කුද්දක නිකායේ බෝධි වග්ගයේ මා තියෙන ဒုတိය බෝධි සුත්තං. පළවෙනි එක කිව්වේ පඨම බෝධි සුත්තං, මේ ဒုတိය බෝධි සුත්තං. හරිද? ඊට පස්සේ තුන්වෙනි ගාථාව. තුන්වෙනි ගාථාවේදී තියෙන යදා හවේ පාතු භවಂತಿ ධම්මා ආතාපිනෝ ජායතෝ බ්‍රාහ්මනස්ස විදූපයන් තිප්පති මාරසේනං සූර්යෝච සූර්යෝච ඕභාස යමන් තලිඛන්ති. ඒක ඒ කියන්නේ මොකද්ද එතන කියන්නේ? යම් කාලයක කෙලෙස් වැර තවන වැර ඇති ධ්‍යාන කරන බාහිත පාප සීනාශ්‍රවයාට එකතින් බෝධිපාක්ෂික ධර්ම උපදිනවද? ඒ බෝධිපාක්ෂික ධර්ම මාර්ගයෙන් මරසෙන් නස්මින් හිරු අහස බුබුලුවන්නාක් සේන් සිටුනේය අන්න. සූර්යා ආකාශගත වුණහම මොකද වෙන්නේ? සියලු අඳුර දුර වෙලා යනවා. අන්න ඒ වාගේ මේ විදිහට බෝධිපාක්ෂික දහම් ඇති වෙච්ච වෙලාවේදී, ඒ කියන්නේ ආර්යයන් වහන්සේට සියලු කෙලෙස් මරුන් අයින් කරන මේ ප්‍රහාණය කරන නිසා තව දුරටත් සැක ඇති විය නොහැක කියලා එතන පෙන්වුවා. මේ විදිහේ ගාථාවෙනුත් සැක තියෙන්නට බැහැ කියන එක පෙන්වුවා. මේ තියෙන්නේ සතිය බෝධි සූත්‍රයේ තියෙන මේක වෙන්න ඕන මම අරන් තියෙන්නේ. ඒක එතකොට තත්තුමිනි ගාතාව තතිය බෝධි සූත්‍රයෙන්. එතකොට දැන් අපි පඨම බෝධි සූත්‍රය කිව්වා, ဒုတိය බෝධි සූත්‍රය කිව්වා, තතිය බෝධි සූත්‍රය. හතරවෙනි එක ඊළඟ සූත්‍රය මොකක්ද? යාපාචි කියන එක නේද? යාපාචි කංකා ඉදවා අහුරන්වා සකවේදියාවා පරවේදියාවා ජායිනෝතා පජහන්ති සබ්බා ආතාපිනෝ බ්‍රහ්මචරියන් චරන්තාති. එතන එතකොට කිව්වේ යාපාචි එතකොට ඒකේ කියලා තියෙන්නේ අංකා ඉදවා උරන්වා වෙන එක. සොකි ආත්මීලා ආලම්බන වශයෙන් දතයුතු හෝ පරාත්ම භාවීලා දතයුතු හෝ මේ ප්‍රත්‍යুৎපන්න ආත්ම භාවී වැටෙන අතීතානාගත ආත්ම භාවයෙන් වැටෙන හෝ යම් කිසි විචිකිච්ඡා කෙනෙක් ඇද්ද කෙලෙස් තවන වැර ඇති බ්‍රහ්මචර්ය පුරුණි ධ්‍යායුහු ඒ හැම සැක හැරපියක්. මෙතන මේ ධ්‍යායුහු කියලා අරන් තියෙන්නේ මේ රූපාවචර රූපාවචර කියනවට වඩා මේ කියන මාර්ගයේ පුරණ අය කියලා ගත්තනම් වඩා සාර්ථකයි. ඒතර මෙතනදී මොකක්ද කිව්වේ? මේ විදිහට බ්‍රහ්මචර්ය පුරණ අවස්ථාවේදී, එහෙම නැත්නම් බ්‍රහ්මචර්ය සම්පූර්ණ කරපු අවස්ථාවේදී පිරාත්ම භාවයේ හෝ අතීත අනාගත වශයෙන් කොහේ හරි තියෙන සැකක් තියෙනවා නම් ඒ හැර ඒ සැක දුරු කළා කියලා මේක අරගෙන තියෙනවා. මේක සූත්‍රයේ යාකාචි කංකා. ඔව්, මේ සූත්‍රය ඇවිල්ලා කුද්දක නිකායේ උදාන පාළියේ රේවත සූත්‍රය. තවත් උනම් කියත හැකි කුද්දක නිකායේ උදාන පාළියේ සෝන වග්ගයේ පස්වෙනි එක රේවත සූත්‍රය. යාකාචි කංකා ඉදවා අහුරන්වා සකවේදියාවා පරවේදියාවා. අර බලන්න එතන සකවේදියා පරවේදියා ගැන කතා කරලා තියෙනවා.
ජායිනෝතා පජහන්ති සබ්බා ආතාපිනෝ බ්‍රහ්මචරියං චරන්තාති. ඊළඟ ගාථාව. යේ කංකා සමති කන්තා සංකා භූතේසු පානීසු අසංසයා විසං යුක්තා තේසු දින්නම් මහප්පලන්ති. ඒ කියන්නේ උපන් සැක ඇති ප්‍රාණීන් කෙරෙහි යම් කෙනෙක් සැක ඉක්ම සිටියා හුද එහෙයින් සංශය රසංශය කියන සැකය රහිත වූ ආහු රාගාදීන් හා විසංයුක්ත වූ ආහු වෙද්ද ඔවුන් විෂයෙහි දුන්දෑ මහත් ඵලයි. අන්න ඒකංකා සමතික්කන්තා උපන් සැක ඇති ප්‍රාණීන් කෙරෙහි යම් කෙනෙකුන් සැක ඉක්ම සිටියා හුද මේ කියන විචිකිච්ඡාවන් ආත්පසින් අයින් කරලා හිටියන් එක්කෙනෙක් වෙයිද? එහෙයින් සංසය රහිත වූ ආහු සංසය කියන්නේ සැක රහිත වූ ආහු රාගාදීන් හා විසංයුක්ත වූ ආහු විසංයුක්තයි කියන්නේ ගැටෙන්නේ නැති අයින් වෙච්ච තැනනේ. එතකොට රාගාදීන් කෙලෙස් සමග කෙලෙස් වලින් අයින් වෙච්ච ඒ කියන්නේ රහතන් වහන්සේ ඔවුන් විසෙහි දුන්දෑ මහත් ඵල වෙයි. අන්න බලන්න. එතකොට මේකිනුත් අරන් පෙන්නන්නේ මේ 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 දානයක් දීමේදී එය මහත් එය කර්මය මහත්ඵල වීමට නම් මේ කියන ගුණාංගය ඒ సంతානේ දානේ ලබන సంతානේ පැවතිය යුතුයි. එවැනි సంతානයක් සහිත පුද්ගලයාට දෙන දානය තමයි මහත්ඵල මහානිසංස වෙන්නේ. හරිනේ? ඒ තේසු දින්නානි මහත්ඵලානි කියලා අපි ඉගෙන ගන්නවානේ. එහෙම වෙන්නේ ඇයි? මේ කියන ගුණාංග එම సంతානයේ පවතින නිසා. හරි? එහේ ඒ ඒ තුලනුත් එහෙනම් තේරුම් ගන්න ඒ රාගාදීන්ගෙන් විසංයුක්ත වෙලා ඉන්නවාය කියන්නෙම සැකය ඔවුන් තුල නැති කියන කාරණාව මේ ගාථාවිනුත් අරගත්. දැන් මේ ගාථාව ටිකක් ලස්සනයි. අපි ඒකේ දරන් බලමු මොකද්ද මේ මහත්ඵල වෙන්න හේතුව? ඒක සූත්‍රාන්ත වලින් මම අරන් පෙන්නුවොත් මෙහෙමයි. දානයක් මහත්ඵල වෙන්නට වෙන දානයක් මහත්ඵල වෙන්න පුළුවන්. කොයි ආකාරයට හරි දීමක් කළා නම් ප්‍රතිලාභයක් ලැබෙනවා. කුසලානි සංසයක් ලැබෙනවා. හැබැයි යම් කෙනෙක් අනිත් එක්කෙනාගේ දානය වළක්වනවා නම් ඔහු හානි තුනක් සිද්ධ කරනවා. මොකද්ද? දායකයාගේ පිනට අනතුරු කරන්නේ වෙයි. ඒ දන් දෙන්න සූදානම් වෙච්ච එක්කෙනාට ලැබෙන්නට තියෙන පින අවහිර කරනවා. ඔහු දානය දුන්නා නම් ඔහුට පිනක් ලැබෙනවා. නමුත් යම් කෙනෙක් ඒ දානය වැළක්වුවා නම් ඒ දානපතියාට ලැබෙන්නට තිබූ පින ලැබෙන්නේ නැහැ. ඒකට හානි කරනවා. ප්‍රතිග්‍රාහකයන්ගේ ලාභයට අනතුරු කරන්නේ වෙයි. ඒ දානේ ලබන්නට හිටපු යම් ස්වාමින් වහන්සේලා හරි කවුරු හරි ප්‍රතිග්‍රාහක පිරිසක් හිටියා නම් ඔවුන්ට ලැබෙන්නට තිබිච්ච දේ අන්න ඒකට හානි කළා. ඊට අමතරව මේ හානි කරන පුද්ගලයාගේ సంతාණය මහ ගුණමකු సంతාණයක් බවට පත් වෙනවා. දැක්කද? හානි කරන්නාට මහා අකුසලයක් වෙනවා. ඇයි? ඔහු ගුණමකුවෙක් බවට පත් වෙනවා. දානේ ලබන්නට හිටපු එක්කෙනාගේ දානේ නොලැබී යනවා. දානේ දෙන එක්කෙනා දෙන්න හිටපු එක්කෙනාට ලැබෙන්නට තියෙන කුසලය අයින් කරලා දානවා. මේ විදිහට යමෙක් දානයක් වළක්වනවා නම් මෙන්න මේ කියන හානි තුන සිද්ධ වෙනවා. හරිද? ඒක පැත්ත. ඊළඟට මේක දැන් බුදුහාමුදුරුවෝ දේශනා කළානේ. සිල්ලතුන් කෙරෙහි දෙන දානය මහත්ඵලයි මහානිසංසයි කියලා අර කවුද එක බ්‍රාහ්මණයෙක් කැමින් ලැබුවා. ඇයි ඔබ වහන්සේ දේශනා කරන්නේ ඔබටම දෙන්න ඔබේ ශ්‍රාවකයන්ටම දෙන්න කියලා කියන්නේ? අයි ඒක මහා දුෂ්ට කතාවක් නෙමෙයිද කියලා ඇහුවනේ. එතකොට කිව්වා නෑ මම කොහෙවත් එහෙම කියලා නැහැ. මම කියලා තියෙන්නේ මොකද්ද? ඉඳුල් සේදූ ජලය ටික හරි මේක මේ පොළවේ ඉන්න ප්‍රාණියෙකුට ආහාරයක් වේවා කියලා දානවා නම් එතනදී පවා පින් රැස් වෙනවා. එසේ වූ එහෙනම් ඉතින් ඇයි ඒක මේ ඔබටම දෙන්න කියන්නේ? අන්න එතකොට කිව්වා දෙනවා කියන එක කාරණයක්, දීම මහත්ඵල වෙනවා කියන එක තව කාරණයක්. දීම මහත්ඵල වෙන්නට නම් සිල්වතුන්ට දෙන්න ඕනේ කියලා. එතකොට ප්‍රශ්න එනවා කවුද සිල්වතා කියන්නේ කියලා.
සිල්වතා කියලා කියන්නේ ඒ සිල්වත්තමේද ප්‍රහත පංචාංගයේ සමන්නාගත පංචාංගයති වේ. අන්න අංග පහක් ප්‍රහාණය කරලා තියෙන්න ඕනෙලු, අංග පහකින් සමන්නාගත වෙන්න ඕනෙලු. අන්න එවැනි සිල්වත් කෙනාට දන් දුන්නොත් ඒ දාණය මහත්ඵල මහානිසංස වෙනවලු. මොනවද ප්‍රහාණය කළ යුතු අංග පහ? මතකද කාට හරි? පංච නීවරණ. පංච නීවරණයෝ ප්‍රහාණය කළ යුතු අංග පහ. එහෙමනම් සිල්වතෙක් හැබෑ නම් පංච නීවරණයෝ ප්‍රහාණය කර සිටිය යුතුයි. දෙවෙනි එක සමන්නාගත පංචාංග. අංග පහකින් සමන්නාගත වෙන්නත් ඕනේ. අර නීවරණ පහ ප්‍රහාණය කරලා වෙනත් ගුණධර්ම පහක් වඩාගෙන තියෙන්න ඕනේ. මොනවද ඒ ගුණධර්ම පහ? පංච බල චක්‍රචාර ජාලංගද සර්. නෑ නෑ නෑ. නීවරණ පහ මොනවද ප්‍රහාණය කරන්න ඕන? නීවරණ පහ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ධ, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා. මේ කියන පංච නීවරණයෝ ප්‍රහාණාංග පහ. සමන්වාගතංග පහ මොනවද? ඒ පහ තමයි ඒකම ප්‍රහාණය ඒ විදිහට සද්දා ප්‍රහාණය සීල වෙලා සත තියෙනවා. සමාධි ප්‍රඥා නෑ 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 නෑ, ඊට එහා දුර යනවා. මේක මේක සූත්‍රයේ තියෙන්නේ මෙහිමයි. අසයික්ෂ සීලස්කන්ධයෙන් යුක්ත වෙයි. අන්න සීලස්කන්ධය හොඳ සිල්වතෙක් බවට ඉන්න ඕනේ. ඒ කියන්නේ මොනවද? සිල්පද නොකඩන කෙනෙක් වෙන්නට ඕනේ. අසයික්ෂ සමාධිස්කන්ධයෙන් යුක්ත වෙයි. ඒ වගේම ඉන්ද්‍රිය සංවර සීලයේ වාගේ වටත් මේක අදාළයි. ඒවත් රකින්නට කෙනෙක් වෙන්නට ඕනේ. අසයික්ෂ සමාධිස්කන්ධයෙන් යුක්ත වෙයි. අන්න සමාධිය වඩන කෙනෙක් වෙන්නට ඕනේ. අසයික්ෂ ප්‍රඥාස්කන්ධයෙන් යුක්ත වෙයි. ප්‍රඥාව දියුණු කළ කෙනෙක් වෙන්නට ඕනේ. අසයික්ෂ විමුක්තිස්කන්ධයෙන් යුක්ත වෙයි. අන්න දැන් මොනවද මේ කිව්වේ? සීල, සමාධි, ප්‍රඥා, විමුක්ති, විමුක්ති ඥාන දර්ශන කාරණා පහම ඉදිරිපත් කළේ. අන්නේ පහෙන් සමන්වාගත යම් පුද්ගලයෙක් වේද, එවන් පුද්ගලයෙක්, එතකොට එයා නීවරණ ප්‍රහාණය කරලා මේ කියන සීල, සමාධි, ප්‍රඥා, විමුක්ති, විමුක්ති ඥානස්කන්ධ, විමුක්ති ඥාන දර්ශන ස්කන්ධ කියන මේ ගුණාංග ටික වඩලා තියෙන අන්නේ කවුද මේ කතා කළේ? එතකොට රහතන් වහන්සේ ගැන. අසයික්ෂ සීල අසයික්ෂය කිව්වේ රහතන් වහන්සේ. ඔයාලට අපිට තියෙන සීල ස්කන්ධය ගැන නෙමෙයි මේ කතා කළේ. අන්නේ වැනි කෙනෙක්ට දුන්නොත් ඒක මහත්ඵල මහානිසංස වෙනවා කියලා කිව්වා. මේ අතුරු පැත්තක් අපි කතා කළේ. ඊට පස්සේ මේකේ තියෙන අන්තිම ගාථාව ඒතාදිසි ධම්ම පකාසනෙත්ත නතත්ථකින් කංකති කෝචි ශාවකෝ නිත්තින්න ඕඝං විචිකිච්චින්නං බුද්ධං නමස්සාම ජිනං චනින්දන්ති. අන්න මේ විදිහේ සූත්‍රය. මොකද්ද මෙතන කියන්නේ? කිසිදු මෙහි මෙබඳු ධර්ම ප්‍රකාශ වේ. එහිලා කිසිදු ආරසාවකෙකු කිමැයි සැක නොකරේ. තරණය කළ හැකි යෝග සිඳුරු විචිකිච්ඡා ඇති ජනේන්ද්‍ර වූ ජිත පංචමාර බුදුන් වන්දනම්හ. මේ නමස්සාම මේ බුදුරජාණන් වහන්සේට නමස්කාර කරපු තැන. මේක අරගත්තේ දීඝනිකායේ මහා වග්ගයේ සක්කපඤ්ඤ සූත්‍ර වර්ණනාවේ මේක තියෙනවා. සක්‍රයා බුදුරජාණන් වහන්සේට වන්දනා කරපු ගාථාවක්. සමාවෙන්න කොහොමද ඔබතුමා ටක් ගාලා ඔය හොයාගන්නේ? කලින් හොයලා තිබුණාද? ඔව් නැත්නම් වෙන ක්‍රමයක් නැහැ නේද? ඔව් මම පාඩමට ලෑගෙන ඉන්න කලින් ඉතින් මේක පොඩ්ඩක් බලලා ඒ අදාළ කාරණා ටික හොයාගෙන ආවේ. හොඳයි, බොහොම පිං. මේක තියෙන ඔබතුමාලා ගොඩක් දීඝනිකායේ. මාන්සි වෙනවා අපිට මේ උගන්නන්න. ගොඩක්ම පිං. හරි. ධර්මයක තියෙන දීඝනිකායේ සක්කපඤ්ඤ සූත්‍ර වර්ණනාව. ඒතර ඒක දීඝනිකායේ මහා වග්ගයේ සක්කපඤ්ඤ සූත්‍ර වර්ණනාව. ඒ කියන්නේ අට කතාවෙන් ගත් එකක්. හරි. එතකොට මේ විදිහටත් එහෙනම් මේ කියන ආකාරයට සැක පවතින්නට බැහැ රහතන් වහන්සේට කියන කාරණාව තමයි එතන ඉස්මතු කළේ.
දැන් බලන්න මේ විදිහට සූත්‍ර රාශියක් අරගෙන ඒ හැම සූත්‍රයකින්ම පෙන්නුම් කරලා දෙනවා විචිකිච්ඡාව රහතන් වහන්සේට පැවතිය නොහැකි කියන කාරණේ. සැකය පැවතිය නොහැකි කියන කාරණේ. ඒ අනුව දැන් මේ විදිහට දැන් කියාගෙන 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 එනකොට ඊට පස්සේ මොකද වෙන්නේ? පරවාදියකට පියන් ඉන්නවද? නැහැ. උගුර දැන් යන්න යන එන මං නැහනේ. මිනිහත් කොහෙන් හරි සූත්‍රයක් එල්ල ගන්නවා. ඔය බලන්න. මේ පරවාදී පුච්චාවක්. රහත්ට සැක ඇතැයි නොකිය යුතු වේද? එතකොට සකවාදී උත්තර දෙනවා ඔව්. රහත්ට සැක තියෙනවා කියලා නොකිය යුතුයි. එහෙම තමයි. හරි? එතකොට ඔන්න මෙයා සූත්‍රයක් ඉදිරිපත් කරනවා. අනේ මේ බලන්න රහත්වනාහි ස්ත්‍රී පුරුෂයන්ගේ නම් ගොත්හි සැක කරන්නේ නොවේද? මාර්ගා මාර්ගෙහි සැක කරන්නේ නොවේද? තෘණකාෂ්ඨ වනස්පතීන්ගේ නම්හි සැක කරන්නේ නොවේද? මොකද්ද මේ කිව්වේ? ස්ත්‍රී පුරුෂයන්ගේ නම් ගොත්ති සැක කරන්නේ නොවේද? මේ ඉන්න සුමනා, මේ ඉන්න නන්දා, මේ ඉන්න විසාකා ආදී ඒගොල්ලන් හඳුරනවානේ. ඔය ගමේ ගොඩේ හම්බ වෙන ඇසිලින්, ජොසපින්, ඇස වගේ අයගේ නම් ටික දන්නේ නැහනේ. එතකොට ඒව ගැන සැක කරනවා නෙමේද? මාර්ගා මාර්ගයන්ගේ සැක කරන්නේ නොවේද? පිණ්ඩපාතේ වඩිනකොට ගමට යන්නේ මේ මාර්ගයෙන්ද මේ මාර්ගයෙන්ද? දන්න. ඒක සැකයක් ඇති වෙනවා නම් කාගෙන් හරි අහගන්නේ නැද්ද? තෘණකාෂ්ඨ වනස්පතින්ගේ මේ ගහ මොනවද, මේ පල් පැලෑටිය මොකද්ද, මේ මල් ගහ මොකද්ද කියලා දන්නවද? මේ කැලේට මොකද්ද කියන නම, හරි, නම්හි සැක කරන්නේ නොවේද? අන්න ඒ තමන් පිට පළාතකට වඩිනවා නම් ඒ පළාතින් මිනිස්සුන්ගෙන් තමයි ඒක අහගන්නට ඕනේ. හරි, අන්න එතකොට ඒ විදිහට සැක කරන්නේ නොවේද? අන්න එතකොට සකවාදිය කියන ඔවේම සැක කරනවා තමයි. හරි, නමුත් එවැනි සැකයක් තේරවාදය තුල සැකයක් හැටියට ගන්න නෑනේ. කරුණු කාරණා නොදැනීම තුල ඇති වෙන ප්‍රශ්නයක් ඒක. ඒ මිසක් සැකය කියන වචනය තුලට තේරවාදය තුල ඒ අඩංගු කරන්නේ නැත. රහතන් වහන්සේ කියන්නේ කත කිච්ච ඉසිදු තැනක් සැක විදිහට, ඒ කියන්නේ අවබෝධ කටයුතු ධර්මවලදී පිරිසිඳ දැකිය යුතු ධර්ම හමුවේදී කිසිත් තැනක සැකයක් නැත, ප්‍රතිපදාව ගැන සැකයක් නැත ආදී වශයෙන් එක ගන්නට ඕනේ. මේ විදිහේ කරුණු කාරණා නොදැනීම හිමේ හිට වහීද, මේ ගහට කියන නම මොකද්ද, ඒ ආදී දේ හැම එකම දැන ගැනීම අවශ්‍යතාවයක් නොවේ. එහෙමනම් ඊට පස්සේ මේ විදිහට පරවාදියා මොකද කරන්නේ? එයාගේ මතය මේක නිසා එයා ඒ විදිහට ඉඳගෙන අනුලෝම තපනාවක් අනුලෝම පාපනාවක් ඉදිරිපත් කරමින් සකවාදියාට නිග්‍රහයක් ඉදිරිපත් කරනවා. මෙවැනි නිග්‍රහයකට මොනවද අපි කියන්නේ? ප්‍රඥප්ති නේද සර්? නෑ ප්‍රඥප්ති. නෑ නෑ, නිග්‍රහය ක්‍රම දෙකකට ඉදිරිපත් වෙන්න පුළුවන්නේ. එක ක්‍රමයක් තමයි ධර්මවාදී නිග්‍රහය. ඒක තමයි සකවාදියා ඉදිරිපත් කරන්නේ හැම වෙලාවෙම. අධර්මවාදී. මේකට කියන්නේ අපත් චලවාදී. ඇයි චලවාදී. චලවාදී? ඇයි ඒ එක වෙලාවට එකක් කියනවා, තව වෙලාවකට තව එකක් කියනවා, කොහොම කොහම හරි ලස්සලා යන්නනේ බලන්නේ. ඒ නිසා මේක මේ මෙවැනි නිග්‍රහයකට අපි කියන්නේ චලවාදී නිග්‍රහය. සකවාදී ඉදිරිපත් කළොත් ඒ සෑම විටකම ධර්මවාදී නිග්‍රහයක්. ඊළඟට අවසාන ඡේදය රහත් ස්ත්‍රී දැන් පරවාදියා අරවාගේ නිග්‍රහයක් කරපු ගමන් සකවාදියා මොකද කරන්නේ? ඒ ගත්ත කාරණේම අරගෙන අනිත් පැත්තට කපනවා. හරිනේ. රහත් ස්ත්‍රී රහත් සන්ත පුද්ගලයා ස්ත්‍රී පුරුෂයන්ගේ නම් ගොත්ති සැක කරනවා, මාර්ගයේ සැක කරනවා, තුරකාෂ්ඨ වනස්පතින්. දැන් මෙතන මාර්ගය කියලා කිව්වේ මේ ගමනාගමනේ මාර්ගය හොඳේ. තෘණකාෂ්ඨ වනස්පතින්ගේ කැලෑවල් වලට, එතකොට මේ කියන ගහට, පැලේට, ඒ කියන නම් ඒව ගැන සැක කරන්නේ කියන කාරණය මත ඉඳගෙන රහත් හට සැක තියෙනවා කියන එකද කියන්නේ? ඉතින් අරයාගේ ලබ්ධිය අනුව පරවාදියා කියනවා ඔව්, ඒක තමයි මං කියන සැකයි කියලා. හරි, එතකොට අහනවා, හොඳයි රහත් මෙන්න මේක හරි වැදගත්. තකවාදී අනුയോഗයෙන් අහනවා, රහත් වනාහි සෝවත් ඵලේහි සකදාගාමි ඵලේහි අනාගාමි ඵලේහි අරියත් ඵලේහි හෝ සැක කරනවාද? එසේ නැත. ඇයි එසේ නැත්? තමන් ප්‍රත්‍යක්ෂ කරපු දේ. හරි, ඔබ ඔබේ වම් අතින් දකුණු අත ඇල්ලුවා. ඔබට ඒ අල්ලපු ඔබගේ ස්නායු දුර්වලත්වයක් නැත්තම්, හරි, අත්තිරි වැටිලා නැත්තම් ඔබ වම් අතින් දකුණු අත හෝ දකුණු අතින් වම් අත ඇල්ලුවාම ඔබට ඒක පැහැදිලිව දැනෙනවා. මේ දැනීම ප්‍රත්‍යක්ෂයක් නේ.
ආයි කාටවත් ඒක කියන්න බෑනේ නෑ කියලා එතන තද ගතියක් තිබ්බනම් ඔබට තද ගතියද දැන් නා පරමාර්ථ වශයෙන් කතා කරනවා. නොයසේ නම් ඔබට ඔබගේ අත ඇල්ලූ වගේ තේරෙනවා නම් අන්න ඒක ප්‍රත්‍යක්ෂයක්. දැන් මෙතන කතා කරන්නේ හිම ප්‍රත්‍යක්ෂයකුත් නෙමෙයි. අනිවාර්යයෙන්ම මේ මාර්ගයේ ගමන් කරලා තමන් මේ ඵලයට පත් වුණාට පස්සේ චතුරාර්ය සත්‍ය අවබෝධය තුළ ඒ ඵලයට පත්වීම තමන්ට ප්‍රත්‍යක්ෂද නැද්ද? අන්න එතකොට කියනවා ඒක නම් එහෙම තමයි. එතන නම් සැක කරන්නේ නැහැ. නැකේවන් වත්සබ්බි. හරිනේ. ඇයි එහෙම වෙන්නේ? අනිවාර්යෙන් මාර්ගය ලැබුවට පස්සේ ඵලය උදා වෙනවාමයි. ඒ ඵලය උදා වූ වග ප්‍රත්‍යවේක්ෂා වීති වලින් අඳුනා ගන්නවාමයි. එහෙමනම් එතන සැකයක් නැත. ඒ අනුව එවැනි තැනකට පත්වීම සඳහා පුරණ ලද මාර්ගය ගැනද සැකයක් නැත. එහෙමනම් එවැනි సంతානයක විචිකිච්ඡාව පැවතිය නොහැක. ওই විදිහට තමයි ඒ වාද කතාවෙන් පරවාදී ලබ්ධිය නිෂේධනය කළා දාන්නේ. මම හිතනවා පැහැදිලි වෙන්නට ඇති එකකින් සංකා කතා අවසానයි. සම්බෝම පෙරුවන් හිමින් සරණයි ඔව් සර්. දැන් රහත්තලට එහෙම වුණාට මේ භාග්‍යවතුන් වහන්සේට මේ සර්වඥතා ඥානයේ තියෙන හින්දා මේ ස්ත්‍රී පුරුෂ නම් ගොත් එහෙම ආවර්ජන පටිපදව දැනගන්න පුළුවන් නේද? ඔව් ඔව් අභිඥාලාදී ලාභියෙකුටත් ඒ විදිහට දැනගන්න පුළුවන්. නමුත් මේ කතා කරන්නේ එහෙම නෙමෙයි. නෑ මණික. ඔව් රහත් කියලා ලේබේ රහත් කියන පදනමට පත් වූ පමණින් සියල්ලෙන් සියල්ල දන්නවායි කියන වැරදි මතය. එසේ විය නොහැකි. මොකද එසේ විය නොහැකි කියන්නේ ලෝකේ කොච්චර සංගත ධර්ම තියෙනවද? ලෝකේ විතර නෙමෙයි විශ්වය අරගන්න විශ්වයේ කොච්චර සංගත ධර්ම තියෙනවද? ඒවා ඇති වෙනව නැති වෙනව එහෙම වෙලාවට අතීතයේත් ඒ දේ සිද්ධ වෙනවා දැනුත් වෙනවා අනාගතයේත් වෙනවා. ඒතරෝ ඒ ඔක්කොම ගැන දැනගන්නවා කියන එක විය නොහැකි දෙයක් නේ. වරකට එකයි අරමුණු කරන්න පුළුවන් එක සිතකින්. එහෙමනම් ඔය ඔක්කොම ගැන දැනුමක් තියෙන්න පුළුවන්. බෑනේ. හරි. ওই විදිහට තමයි මේ කතාව වෙන්නේ. ඊට පස්සේ තියෙන 480 පිටුවේ පරවිතරණ කතා. මේකත් අර වගේමයි ඉතින්. පරවිතරණ කියලා කියන්නේ දැන් මේ වගේ දන්නේ නැති වුනහම බාහිර පුද්ගලයාට යොමු කරන්නට වෙනවා ප්‍රශ්නය. යොමු කරලා තමයි රහතන් වහන්සේ දැනගන්නේ. මේ පාර දෙකෙන් සැවැත් නුවරට යන්නේ මොන පාරේද? ආ ස්වාමීන් වහන්සේ මෙන්න මේ පාරේ යන්න. අන්න එතකොට අර ඒක නිවැරදිව දැනගත්තේ කොහොමද? අනිත් එක්කෙනාගෙන් අහලා. අන්න එවැනි අර්ථයක් මත ඉඳගෙන තමයි පරවිතරණ කතා ගොඩනගලා තියෙන්නේ. එතකොට එතනිනුත් පරවාදියා කියන්නේ මොකද්ද? මේක රහතන් වහන්සේ ස්වාධීනව ඒ දැනුමට එන්නේ නැතුව අනිත් එක්කෙනාගෙන් අහන නිසා ඔහු අඥානයි, ඔහුට සැක තිබේ, ඔහුගේ පරවිතරණයක් ඇත. සැකද? අන්න ඒ විදිහට ඒක උණු කරලා තියෙන්නේ. අපි ඒක ලබන සතියේක කතා කරමු. එහෙමනම් අද පැය දෙකකට ආසන්න කාලයක් අපි අභිධර්ම සාකච්ඡාවක යෙදිලා සප්ත ප්‍රකරණයන්ගෙන් කතා වස්තු ප්‍රකරණයේ තියෙන යම් වාද කතාවක් ගැන ආත්පස ආවරණය වෙන පරිද්දෙන් මගේ ශක්ති ප්‍රමාණයෙන් සාකච්ඡාවට භාජනය කළා. එයින් යම් දැනුමක් ලැබෙන්නට ඇති, යම් සිත් පහල කරගන්නට ඇති. ඒ රැස් කරගත් සියලු කුසල් සම්මියදෘෂ්ටික සියලු දෙවි දේවතාවෝ අනුමෝදන් මෙත්වා. එසේ අනුමෝදන් වූ දෙවියන් විසින් මේ ශාසනය රැකෙත්වා. ඉදිරියටත් අපගේ දරුණු පරම්පරාවටත් මේවා ඉගෙන ගන්න කළ හැකි යමක් තිබේ නම් සියල්ල කර සපයා දෙත්වා. ඒ වගේම අපි පဋාණ ධර්ම සභාව වෙනුවෙන් මේ පාඩම් මාලාව ගෙන ඉන්නේ. පဋාණ ධර්ම සභාවේ නිර්මාතෘ අතිපූජනීය යාගොඩ ධර්මප්‍රභ නායක ස්වාමින් වහන්සේට වචනයකින් උදව් උපකාර කළ අපිට මේ උපකරණ ලැබලා දීලා මේ විදිහට IT තාක්ෂණය අප වෙත ලැබලා දුන්නු හැම දිනාටම මේ සියලු කුසල් 100 අනුමෝදන් වෙත්වා. ඔබ අප හැම වෙලෙම මේ පරිලෝක ගිය ඥාතිවරයේ මෞපිය දෙමෞපිය ගුරුවරයේ සහෝදර සහෝදරියේ හිතමිත්තාදී අවරෙකු හෝ මේ කුසල් බලාපොරොත්තුව සිටී නම් ඒ හැම දිනාටම මේ සියලු පින් 100 අනුමෝදන් වෙත්වා. අවසානයේ ඔබ අප හැම දිනාටම ජරාමර නිර්වාණය සඳහා මේ සියලු කුසල් හේතු වේවා, වාසනා වේවා, උපනිශ්‍රේ වේවායි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු.
නැව දෙනාටම තිරුවන් සරණයි. දෙවසනයි සර් බොහොම පින් ඔබතුමාට නිර්වන් සරණයි සර් බොහොම නිර්වන් පින් සරණයි වැඩේවා අප්‍රමාණ අප්‍රමාණ ඉවෙනින්ම සැනසේවා සාදු සාදු.